Right. Hi, Bowen, සියලු දෙනාටම ඉතින් පුතේ අද මේ වෙනකොට ඇහැලියගොඩම දේශයටත් කොරෝනා නිරෝධායන ඇතිර නීතිය පනවල තියෙන නිසා අද දවසේ ගණිතයේ විෂය 10 ශ්‍රේණියට උගන්වන්න අනිකුත් ටීචර්ස්ලා කාටවත් ප්‍රවාහන පාසකමක් ලබා ගන්න හැකියාවක් නැති නිසා ඇදිරි නීතිය නිසා ඉන්න බැරි නිසා මමම තීරණය කරා අද 10 ශ්‍රේණියේ පාඩම ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න. ඉතින් මම මේ ගොඩ කාලයකට පස්සේ අද සිංහල මාධ්‍යන උගන්වන්නේ මම විශ්වාස කරනවා ඔබට එයින් භාෂා කරදරයක් ඇති නොවි පාඩම ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. හරි. අපි දැන් මේ ක්‍රියාවලිය තුල ගොඩාක් කල් ඉන්න නිසා දැන් මාසෙකට ආසන්නයි ඒ නිසා ඔබ දැන් සියලු විස්තර දන්නවා ඒ නිසා මම නැවත නැවත මේවා ඔබත් එක්ක මතක් කරන්න ඕනේ නැහැ කෙසේ වෙතත් මම ඉතාමත් සන්තෝෂ වෙනවා අද වෙනකම්ම මේ ඔන්ලයින් ක්ලාසස් ඇහැලියකොට ජාතික පාසලේ 10 11 ශ්‍රේණිවල ඔන්ලයින් පන්ති මාලාව තුල මම හැම වෙලේම පිටිපස්සෙන් හිටියේ සම්බන්ධීකරණයත් එක්ක අද ඔබ ඉදිරියට ඇවිල්ලා පාඩමක් කරන්න ලැබීම ගැනත් මම සතුටු වෙනවා මම විශ්වාස කරනවා මම කියන දේ ඔබ සියලු දෙනාට හොඳින් තේරෙයි කියලා අවධානය යොමු කරන්න ඔබට ගැටලුවක් මතුවුණොත් chat box එකෙන් මට එවන්න ඔබට මම ඒකට නිසි උත්තර ලබා දෙන්නම් හරි ඉතින් දැන් ඔබ ඉන්නේ සම්භාවිතාව පාඩමේ සම්භාවිතාව පාඩමේ මේ වෙනකොට ඔබ ගියේ සතියේ දශම ඉස්පාඩම කතා කරා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි සහ අනුපූරක සිද්ධි කියන කොටස වෙනකන් කතා කරලා ඉවරයි. එතකොට මට අද කතා කරන්න තියෙන මාතෘකා අනුමාතෘකා කිහිපය ඔබ දැන් මම පාඩම ආරම්භ කිරීමට මත්තෙන් ඔබට එය තිරයේ දිස්වෙන්න ඇති. හරි. ඉතින් අපි අද කතා කරමු නියති අවකාශය කොටු දැලක නිරූපණය කිරීම නියති අවකාශයේ රුක් සටහනක නිරූපණය කිරීම සහ ස්වායක්ත සිද්ධීන් පිළිබඳව ඉතින් දැන් අපි දන්නවා නවයේ වසරේ සම්භාවිතාව පාඩමේ ඔයගොල්ලෝ කතා කරේ ඉස්සෙල්ලම නියති අවකාශය පිළිබඳව නියති අවකාශය කියන වචනය නියති අවකාශය කියන්නේ පරීක්ෂණයක එහෙම නැත්නම් සසම්භාවී පරීක්ෂණයක් වේවා සසම්භාවී පරීක්ෂණයක් නොවේවා පරීක්ෂණයක සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය එහෙම නේ ඔබ කතා කරේ පරීක්ෂණයක සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය නියඳි අවකාශය කියලා කියනවා නියඳි අවකාශය කියලා කියනවා ඒක තමයි ඔබ ඉගෙනගත්ත අර්ථ දැක්වීම නියඳි අවකාශයේ සම්බන්ධයෙන් දැන් යම් පරීක්ෂණයක් සිදු කරනවා ඒ පරීක්ෂණය ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ලැයිස්තුගත කරපුවාම අපි ඒ ලැයිස්තුව කුලකයක් විදිහට ලිව්වොත් ඒකට අපි කියනවා නියඳි අවකාශය කියලා. ତොර පරීක්ෂණ කිව්වහම පුතේ විවිධාකාර පරීක්ෂණ තියෙනවා. දැන් ඔබට මේ සම්භාවිතාව පාඩම ගැන කතා කරලා නියඳි අවකාශය කතා කරන්න කලින් පරීක්ෂණයක් කිව්වහම මතක් වුණේ විද්‍යාගාරේ දොර විද්‍යාගාරයේ ඔබ විවිධ පරීක්ෂණ කරා. ඒ පරීක්ෂණවල ප්‍රතිඵල ඔබට ලැබුණා. සමහර පරීක්ෂණ සිදු කරන්න කලින් ඔබ ඒවැ ප්‍රතිඵල දැනගෙන හිටියා. සමහර පරීක්ෂණ සිදු කරන්න කලින් ඔබ ඒවැ ප්‍රතිඵල දැනගෙන හිටියේ නැහැ. එතකොට ඔබට මතක ඇති මේ පරීක්ෂණයක් සිදු කරාම ඒ පරීක්ෂණයේ ලැබිය හැකි ප්‍රතිඵල ඒ පරීක්ෂණයේ ගල හැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කරනකොට ඔබට මතක ඇති ඔබ සාකච්ඡා කරලා තිබ්බා. අහඹු පරීක්ෂණ කියලා જાතිය. නේ? එතකොට අහඹු පරීක්ෂණයක ලක්ෂණ හතරක් තියෙනවා කියලා ඔබ කතා කරලා තිබ්බා. මොනවද? පරීක්ෂණය සිදු කිරීමට කලින් ඒ පරීක්ෂණයෙන් ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක තමයි පළවෙනි ලක්ෂණය. අහඹු පරීක්ෂණයක ලක්ෂණ විශේෂ ලක්ෂණ හතරක්. මේ විශේෂ ලක්ෂණ හතරට අනුකූලව හැසිරෙන පරීක්ෂණයකට තමයි අපි අහඹු පරීක්ෂණයක් කියන්නේ. පළවෙනි ලක්ෂණය පරීක්ෂණය සිදු කරන්න කලින් ඒ පරීක්ෂණයෙන් ලැබෙන සියලුම ප්‍රතිඵල ඔබට පරීක්ෂණයට පෙර කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ පරීක්ෂණයේ නියඳි අවකාශය
කලින්ම ලියන්න පුළුවන් වෙන්න ඕන දෙවෙනි ලක්ෂණය දෙවෙනි විශේෂ ලක්ෂණය තමයි මේ පරීක්ෂණය සිදු කරන යම් අවස්ථාවකදී පරීක්ෂණය සිදු කරන යම් අවස්ථාවකදී ඒ අවස්ථාව සඳහා ලැබෙන ප්‍රතිඵලය මතක තියාගන්න එම අවස්ථාව සඳහා ලැබෙන ප්‍රතිඵලය හරියටම කියන්න බැරි වෙන්න ඕන ඒක දෙවෙනි ලක්ෂණය තුන්වෙනි ලක්ෂණය ඔබට මතක ඇති පරීක්ෂණය එකම තත්ත්ව යටතේ නැවත නැවත කරන්න පුළුවන් වෙන්න ඕන හතරවෙනි ලක්ෂණය පරීක්ෂණය නැවත නැවත සිදු කරත් ලැබෙන ප්‍රතිඵලවල විශේෂිත වූ රටාවක් හඳුනා ගන්න බැරි වෙන්න ඕන යම් පරීක්ෂණයක් ඉහත කී ලක්ෂණ හතරට අනුරූපව හැසිරෙනවා නම් ඒ පරීක්ෂණයට අපි කිව්වා මොකක් කියලාද අහඹු පරීක්ෂණයක් කියලා ඔබට විභාග 10 වසරදී අහන්න ඉඩ තියෙනවා අහඹු පරීක්ෂණයක ලක්ෂණ ලියන්න කියලා එහෙම නැතිනම් ඔබගෙන් අහන්න පුළුවන් අහඹු පරීක්ෂණ වලට උදාහරණ දෙකක් ලියන්න කියලා දැන් ඔයා ලිව්වොත් අහඹු පරීක්ෂණයකට උදාහරණයක් ඇව්වහම ඔබ ලිව්වොත් කාසියක් උඩ දැමීම කියලා ඒ උත්තරේ වැරදි කාසියක් උඩ දැමීම කියලා ලිව්වොත් ඒ උත්තරේ වැරදි. ඒ උත්තරේ හරියන්න නම් ඔබ ලියන්න ඕනේ නොනැඹුරු කාසියක් උඩ දැමීම. දැන් ප්‍රශ්නේ පුතේ මොකද්ද මේ නොනැඹුරු කාසියක් කියන්නේ? ඔබට තේරෙන විදිහට කියනවා නම් මේ අලුත්ම අලුත් කිරි ටොයියෙක් වගේ නේ. අලුතෙන්ම ගත්ත කාසියක් අලුත්ම අලුත් කාසියක්. ඒක නොනැඹුරු කාසියක්. මොකද ඒ කාසිය මෙහෙම උඩ ඉඳන් පහළට වැටෙනකොට එක තැනක හරි තැල්මක් තිබ්බොත් ඒක බයස්ඩ් වෙනවා. ඒ කියන්නේ ඒක නැඹුරු වෙනවා. එහෙම වෙන්න බෑ. එහෙනම් අහඹු පරීක්ෂණයකට උදාහරණයක් ඇහුවොත් කාසියක් උඩ දැමීම කියලා කියලා හරියන්නේ නැහැ. නොනැඹුරු කාසියක් උඩ දැමීම කියලා කියනවා. ඊට පස්සේ පුතේ තව උදාහරණයක්. ධාතු කැටයක් පෙරලීම. ධාතු කැටයක්. අපි කියමු පැති 6ක් තියෙන ඝනාකාර ධාතු කැටයක් පෙරලීම. එතකොට ධාතු කැටයක් පෙරලීම කිව්වට පැති 6ක් තියෙන ඝනකයක හැඩය තියෙන ධාතු කැටයක් පෙරලීම කියලා කිව්වට ඒකට ලකුණු හම්බෙන්නෙත් නැහැ ඒකට හරි වැටෙන්නෙත් නැහැ. ඔබ කියන්න ඕනේ සාධාරණ ධාතු කැටයක් පෙරලීම කියලා. නේද? ඔය ධාතු කැටේ හරියටම ඒ ඝනකයක හැඩය තිබ්බේ නැත්නම් ඒකේ විවිධ පැතිවලට නැඹුරුවක් දක්වනවා. එතකොට ඒක සාධාරණ ධාතු කැටයක් නොවනවා. එතකොට ඒකේ යම් කිසි පැත්තක් උඩට වැටීමේ වැඩි අවස්ථාවක් තියෙන පුළුවන්. ඔන්න පරීක්ෂණයේ නියදි අවකාශයට ඇවිල්ලා පරීක්ෂණත් වර්ග දෙකක් යටතේ කතා කරලා අහඹු පරීක්ෂණ ගැන කතා කරලා එතනින් ඉස්සරහට යනවා. කො මතක තියාගන්න පුතේ ඕනෑම දැන් අපි ගණිතයට විතරක් කරගෙන නැත්නම් පරීක්ෂණ විවිධාකාරයි. ඔබට විවිධ පරීක්ෂණ කරන්න පුළුවන්. කාසියක් උඩ දාලා බලන්න පුළුවන් මොනවද ලැබෙන්නේ කියලා. නියදි අවකාශයේ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට විද්‍යාගාරයට ගිහිල්ලා සෝඩියම් සහ ක්ලෝරයිඩ් මිශ්‍ර කරලා බලන්න පුළුවන් මොනවද ලැබෙන ප්‍රතිඵල කියලා බලන්න පුළුවන් නියදි අවකාශයක් ලියන්න පුළුවන් එහෙමත් නැතිනම් පුතේ ඔබ ඉස්කෝලේ යනලා හරි පන්ති යනලා හරි යනකොට ඔබගේ හොඳම යාළුවව වේගෙන් එන බස් එකකට තල්ලු කරලා පරීක්ෂණ සිදු කරලා බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා ඒ පරීක්ෂණය කරන්න කලින්ත් ඔයාලට පුළුවන් මේ පරීක්ෂණයෙන් ලැබෙන සියලු ප්‍රතිඵල මොනවද කියලා ලැයිස්තුගත කරලා නියදි අවකාශයක් ලියන්න පුළුවන් නේ එක්ක යාළුවා එතනමයි ඉවරයි එහෙම නැත්නම් යාළුවට මුකුත් වෙන්නේ නැහැ බස් එක කුඩේ කුඩු වෙනවා. ඒ ඩ්‍රයිවර් යාළුවව බේර ගන්න අහකට කපලා නේ. ওই විදියට ඔබට ඕනේ තරම් පරීක්ෂණ සිදු කළා නියදි අවකාශය ලියන්න පුළුවන්. අපි ගණිතයේ පැත්තට විතරක් ආවහම දැන් අපි මේ ගණිතයේ කතා කරපු විවිධ පරීක්ෂණ සම්භාවිතාව පාඩමේදී කාසියක් උඩ දැමීම, ධාතු කැටයක් පෙරලීම, බෑග් එකකින් එහෙම නැත්නම් පෙට්ටියකින් අහඹුලෙස කාඩ් එකක් ගන්නවා, අහඹුලෙස බෝලයක් ගන්නවා. නේද ඔය වාගේ පරීක්ෂණත් එක්ක වැඩ කරනකොට අපි දැන් නියදි අවකාශය ලියන්න ගන්නවා හරි අපිට දැන් ගණිතයේදී ඕනෑම පරීක්ෂණයක නියදි අවකාශය කුලකයක් විදියට ලියන්න පුළුවන් නියදි අවකාශය කුලකයක් විදියට ලියන්න පුළුවන් තාසියක් උඩ දැම්මා දැන් නියදි අවකාශය අපි සාමාන්‍යයෙන් කැපිටල් S අකුරෙන් හඳුන්වන්නේ වෙන කුලකය ලියනවා තාසියක් උඩ දැම්මහම නියදි අවකාශය අපිට ලියන්න පුළුවන් කාසියේ පැති දෙකයි එක්කෝ අගය ලැබීම එක්කෝ සිරස ලැබීම අපි හෙඩ් ටේල් කියලා ගත්තොත් මෙන්න හෙඩ් ලැබීම H කියලා දානවා තමාව ටේල් ලැබීම T කියලා දානවා මෙන්න නියදි අවකාශය ලිව්වා එහෙම නැත්නම් ඔබට පුළුවන් 1 සිට 6 දක්වා පැති 6 අංක කෙරු ධාතු කැටයක් පෙරලීම මෙන්න නියදි අවකාශය ලිව්වා පැති 6යි පැති 6 අංක 6කින් නම් කරලා තියෙනවා 1 2 3 4 5 6 මෙන්න ලියුවා. එහෙම නැත්නම් ඔබට පුළුවන් මෙන්න මේ වාගේ උදාහරණයක් අරගන්න. මොකද්ද? මෙන්න තියෙනවා පෙට්ටියක්.
මේ පෙට්ටියේ තියෙනවා රතු පාට බෝල 3ක් R R R නිල් පාට බෝල 2ක් තියෙනවා B B R දැම්ම රෙඩ් හින්දා B දැම්ම නිල් හින්දා බ්ලූ කියන්න මෙන්න පෙට්ටියක බෝල 5ක් තියෙනවා රතු පාට බෝල 3යි නිල් පාට බෝල 2යි දැන් මොකද්ද කරන්න හදන්නේ අහඹු ලෙස බෝලයක් ඉවතටගෙන එහි වර්ණය නිරීක්ෂණය කරයි එනම් මෙන්න සම්භාවිතාවේ මේ මෙන්න මේ පරීක්ෂණයට අදාළ නියදී අවකාශය ලියනවා අහඹු ලෙස ගන්නා බෝලය රතු පාට බෝලයක් වෙන්න පුළුවන් මෙන්න මේ රතු පාට බෝලේ වෙන්න පුළුවන් R කියලා දැම්මා කමාව දැන් ඔයා අහඹු ලෙස ගන්න බෝලේ මේ රතු පාට බෝලේ වෙන්නේ නැතුව මෙන්න මේ ඊගාව රතු පාට බෝලේ වෙන්න පුළුවන් එහෙනම් මේ R කියන කෙනා නෙමෙයි මේ R කියන කෙනා වෙන්න පුළුවන් එනම් ඔන්න ආයි R කියලා දැම්මා එහෙනම් ඔබ අහඹු ලෙස ගන්න බෝලේ මේ රතු පාට දෙන්නම නෙමෙයි ඉතිරි අනිත් පාට අනිත් රතු පාට එක්කෙනා වෙන්න පුළුවන් එහෙනම් ඔන්න ආයි R කියලා දැම්මා ආයි R කියලා දැම්මා එතකොට රතු පාට එකක් නෙමෙයි ඔබ අහඹු ලෙස ගන්නා බෝලය රතු පාට බෝලයක් නෙමෙයි මේ නිල් පාට බෝලේ වෙන්න පුළුවන් එනම් මෙන්න මේ නිල් පාට බෝලේ වෙන්න පුළුවන් එහෙනම් ඔබ B කියලා දානවා නෑ 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 එයා නෙමෙයි මෙයා නෙමෙයි මෙන්න මෙයා වෙන්න පුළුවන් එහෙනම් ආයි පාරක් B කියලා දානවා එහෙනම් මේ පෙට්ටියේ බෝල පහක් තියෙනවා දැන් මෙන්න අපි ගන්න බෝලේ අහඹු ලෙස ගන්න බෝලේ මේ පහෙන් ඕන මේකක් වෙන්න පුළුවන් හින්දා මෙහෙම ලිව්වා නියති අවකාශය මෙහෙම ලිව්වා හැබැයි මේක වැරදි ඇයි අපි මේ ලියන්නේ නියති අවකාශයේ කුලකයක් විදිහට එහෙනම් අපි කුලකයක් ලියනකොට කුලකයක එකම අවයවය නැවත නැවත ලියන්න බෑ ඒක වැරදි ඒක කුලකවර අත දැක්වීමට පටහැනි ඒ නිසා එකම අවයවය නැවත නැවත ලියන්න බැරි හින්දා අපිට මේ R ඒව තුනක් ලියන්න නැතුව එක R එකක් ලියන්නත් බැරි හින්දා අපි මේක නම් කරනවා R1 R2 R3 B1 B2 කියලා නම් කරපුවාම මේ අවයව එකිනෙකට වෙනස් වෙනවා අපේ අවශ්‍යතාවය ඉටු වෙනවා මෙන්න නියදී අවකාශය මේ විදිහට ලියනවා හරි දැන් ඔයා දැක්කද අපි මේ කරේ යම් පරීක්ෂණයක් එක වතාවක් පමණයි දැන් අපි එතනින් එහාට යනවා අපිට පුළුවන් පරීක්ෂණයක් දෙවතාවක් කරන්න එකම පරීක්ෂණය දෙවතාවක් කරන්න පුළුවන් එහෙම නැතිනම් පරීක්ෂණ දෙකක් එකවර කරන්න පුළුවන් එකම පරීක්ෂණය දෙවතාවක් කරන්න පුළුවන් එසේත් නැතිනම් පරීක්ෂණ දෙකක් එක විට කරන්න පුළුවන් එකම පරීක්ෂණය දෙවතාවක් හෝ පරීක්ෂණ දෙකක් එක විට කරන්න පුළුවන් අන්න එවැනි අවස්ථාවක් සඳහා අපිට පුළුවන් පොතේ නියති අවකාශය ලියන්න මම කිව්ව කාරණේ හොඳට මතක තියාගන්න මම කිව්වේ එකම පරීක්ෂණය දෙවතාවක් සිදු කිරීම හෝ පරීක්ෂණ දෙකක් එක විට සිදු කිරීම මෙන්න පුතේ උදාහරණයක් අපි ගමු උදාහරණයක් දැන් ඔයා අලුතෙන් මාත්‍රිකා තාම මකුවත් ලියලා නැහැනේ ගිය සතියේ හිටිය තැනනේ ඔය ඉන්නේ හා එතන ඉඳන්ම අලුත් මාත්‍රිකා මකුවත් ලියන්න නැතුව මෙන්න මෙහෙම ලියන්න උදාහරණයක් ලියන්න කාසියක් දෙවතාවක් උඩ දැමීමේ පරීක්ෂණය සලකන්න ලියන්නතේ කාසියක් දෙවතාවක් උඩ දැමීමේ පරීක්ෂණය සලකන්න හරි දැන් මම ඔයාලට පුංචි අවස්ථාවක් දෙන්නම් ඔය පරීක්ෂණය සඳහා කාසියක් දෙවතාවක් උඩ දැමීමේ පරීක්ෂණය සඳහා නියදි අවකාශයේ කුලකයක් විදිහට ඩක් ගාලා ලියන්න නියදි අවකාශය ලියන්න මෙන්න පුතේ කාසියක් දෙවතාවක් උඩ දානවා මෙන්න නියදි අවකාශය ලියනවා අපි දැන් පුතේ මෙන්න කාසිය උඩ දැම්මා දැන් මෙන්න උඩ මෙන්න එනවා මෙන්න වැන්න පුතේ මොකද්ද වෙන්නේ හෙඩ් ඔළුව හම්බුණා එච් ආ හෙඩ් කියන්නේ ඔළුවටනේ
මෙන්න කාල්සිය උඩ දැම්මා හෙඩ් H ලැබුණා. හෙඩ් ලැබුණා වෙන්න පුළුවන් H. හරි. දැන් පරීක්ෂණ ඉවර නැහැනේ. ඇයි? පරීක්ෂණෙන් තමයි කාල්සිය දෙවතාවක් උඩ දැමීම. පළවෙනි පාර උඩ දැම්මා හෙඩ් හම්බුණා. දැන් ආයි පාර. දෙවෙනි පාර උඩ දැම්මා ආයි හෙඩ් හම්බුණා. ඔන්න පරීක්ෂණ ඉවර. පරීක්ෂණේ දෙපාරක් කරන්න එපා. එතකොටනේ පරීක්ෂණ ඉවර වෙන්නේ. එහෙම කියනවනේ. කාසිය දෙවතාවක් උඩ දාන්න කියලා. පළවෙනි පාර හෙඩ් ලැබුණා. දෙවෙනි පාර හෙඩ් ලැබුණා. H H H H. හරි? දැන් මෙන්න H H වෙනදන් නම් උත්තරය වෙනව ළමයි අදේවන්නේ ඇයි? එමන් ඉඳද? H H. right. දැන් මෙන්න මේක වෙන්න පුළුවන් ප්‍රතිපලය. H H මේ පළවෙනි වතාව මේ දෙවෙනි වතාව. මෙහෙමයි ලියන්නේ පළවෙනි ප්‍රතිපලය. එහෙම නැතිනම් පළවෙනි වතාව හෙඩ් ලැබෙනවා දෙවෙනි වතාව ටේල් ලැබෙනවා පළවෙනි පාර උඩ දැම්ම හෙඩ් ආවා දෙවෙනි පාර උඩ දැම්ම ටේල් ආවා එසේ නැතිනම් පළවෙනි පාර ටේල් එනවා දෙවෙනි පාර හෙඩ් එනවා එහෙමත් නැතිනම් පළවෙනි පාර ටේල් එනවා දෙවෙනි පාර ටේල් එනවා එතකොට පුතේ මෙන්න තාසිය පැති දෙකයි වුණාට තාසියක් දෙවතාවක් උඩ දැමීමේ පරීක්ෂණය ගත්තොත් මේකේ ප්‍රතිඵල හතරක් මේකේ ප්‍රතිඵල හතරක් තියෙනවා H H H T T H T T කියලා. මෙන්න මේක ඔබ ලියලා තියෙනවා. මේක ඔබ ලියලා තියෙනවා. දැන් මේ පොතේ එකම පරීක්ෂණය දෙවතාවක් කරා. ලියන තව උදාහරණයක්. ලියන්න මේක. එකේ සිට 6 දක්වා අංකයේ දු එකේ සිට 6 දක්වා අංකයේ දු ධාතු කැට පැති 6කින් යුත් පැති 6කින් යුත් ධාතු කැටයක් සහ කාසියක් කාසියක් එකවර එකවර පෙරලීමේ සහ උඩදැමීමේ පෙරලීමේ සහ උඩදැමීමේ පරීක්ෂණය සලකන්න පරීක්ෂණය සලකන්න දැන් ඔන්න පුතේ අපි කරන්න යන්නේ පරීක්ෂණ දෙකක් එක විට සිදු කරන්න යන්නේ පරීක්ෂණ දෙකක් එක විට සිදු කරන්න යන්නේ මොකද්ද පැති 6ක් තියෙන එකේ ඉඳන් 6 දක්වා අංකයේ දෝ ධාතු කැටයක් පෙරලන ගමම්ම කාසිය උඩ දානවා මේ අතේ කාසිය මේ අතේ ධාතු කැටය දෙකම එකපාර කරනවා පුතේ හරි දැන් ඔන්න ලියන්න ඕන නියදී අවකාශය ලියන්න ඕනේ එක විනාඩියක් දෙන්නම් ලියන්න බලන්නක් ගාලා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උත්තරේ එවන්න ඉක්මනට තමෙන්න පුතේ උත්තර කිහිපයක් ආවා උත්තර කිහිපයක් හරි අනිත් ටික වැරදි බලන්න පුතේ දැන් වැඩ නවත්තමු දැන් ඉවන්න එපා දැන් මෙහෙ බලන්න දැන් කාසිය උඩ දානවා ඒකමම ධාතු කැටේ පෙරලනවා එහෙනම් පරීක්ෂණය කරනවා මෙන්න නියදී අවකාශයේ ලියනවා ඔව් මෙන්න පුතේ දැම්ම කාසිය උඩ ආවා හෙඩ් එච් ආවා මෙන්න එච් ලිව්වා දැන් කාසිය උඩ දැම්මා දැන් දෙකම එකපාර කරේ කාසියෙන් ආව ප්‍රතිඵලයේ හෙඩ් වෙනකොට ධාතු කැටෙන් ආව ප්‍රතිඵලයේ අංක 1 වෙන්න පුළුවන්නේ කාසියෙන් හෙඩ් ලැබෙනවා ධාතු කැටෙන් 1 ලැබෙනවා එහෙනම් H 1 මෙන්න පුතේ පරීක්ෂණය ඉවරයි දෙකම එකපාර කරා දෙකේම ලැබිච්ච ප්‍රතිඵල දිහා බැලුවා ඉවරයි මොකද ප්‍රතිඵලය H 1 ඔයාට ඕන නම් දැන් මම කාසියෙන් ලැබිච්ච ප්‍රතිඵලයේ ඉස්සෙල්ලා ලිව්වා ධාතු කැටෙන් ලැබිච්ච ප්‍රතිඵලයේ දෙවනියට ලිව්වා ඔයාට ඕන නම් මේ දෙක මාරු කරන්න පුළුවන් ධාතු කැටෙන් ලැබෙන ප්‍රතිඵලයේ ඉස්සෙල්ලා ලියලා කාසිය ප්‍රතිඵලයේ දෙවනියට ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ කොහොමද 1H කියලා දැන් මේක විතරක් නෙමෙයිනේ ලැබෙන්න පුළුවන් කාසියෙන් H ලැබෙනකොට හෙඩ් ලැබෙනකොට ධාතු කැටෙන් 1 නෙමෙයි ධාතු කැටෙන් 2 ලැබෙන්න පුළුවන් H 2 වෙන්න පුළුවන් නෑ එහෙමත් නෙමෙයි කාසියෙන් H ලැබෙනකොට කාසියෙන් හෙඩ් ලැබෙනකොට ධාතු කැටෙන් 2 නෙමෙයි 3 ලැබෙන්න පුළුවන් ඔන්න ඔයාලට දැන් රටාව ආපු වෙනවා එහෙනම් H1 H2
එහෙම නැත්නම් H3 H4 H5 H6 H6 H7 ලැබෙන්න බෑ නේද පුතේ 7 කියලා අංකයක් නැහැ නේද ධාතු කැටේ ඔන්න කාසිය හෙඩ් ලැබෙනකොට ධාතු කැටේ ලැබෙන්න පුළුවන් ඒ වටික ලිව්වා එහෙම නැත්නම් අපි හිතමු කාසිය උඩ දැන් මේකේ හෙඩ් නෙමෙයි ලැබෙන්නේ ටේල් කාසියෙන් ටේල් ලැබෙනවා ධාතු කැටෙන් එක ලැබෙනවා එහෙම වෙන්න පුළුවන් නේ එහෙනම් ටේල් එක tail 2 tail 3 tail 4 tail 5 tail 6 මෙන්න ඉවරයි පුතේ මෙන්න කාසිය උඩ දැමීම මහා ධාතු කැටේ පැල්ලීම පරීක්ෂණ දෙකම එකවර සිදු කරපුවාම අපිට ප්‍රතිඵල 12ක් ලැබුණා ප්‍රතිඵල 12ක් ලැබුණා දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේක අපිට ලියන්න පුළුවන් නියදී අවකාශයේ කුලකයක්සේ ලියන්න පුළුවන් හැබැයි පොඩ පොඩ සංකීර්ණ වෙනවානේ චුට්ටක් සංකීර්ණ වෙනවා මෙන්න ඊගාවේ උදාහරණයක් මම උදාහරණයක් කියන්නම් අපි අපි දෙන්නා මේක සාකච්ඡා කරමු ලියන්න ඕනේ මේ හිතන්නකෝ පැති 6ක් තියෙන එකේ ඉඳන් 6ට අංක දාපු ධාතු කැටය දෙවරක් පෙරලීමේ පරීක්ෂණය සලකන්න දැන් ධාතු කැටේ දෙවරක් පෙරලන්න හදන්න පුතේ අපි පැති 6යි 1 ඉඳන් 6ට අංක දාලා එහෙනම් 1 ඉඳන් 6ට අංක දැමුවා ධාතු කැටය දෙවරක් පෙරලීම එහෙමයිනේ දෙවරක් පෙරලීම මොනවද පුතේ නියදී අවකාශයේ කුලකයක් විදියට ලිව්වොත් මෙන්න පළමු වර අංක 1 ලැබීම දෙවෙනි වර අංක 1 ලැබීම 1 1 ඊගාවට පළමු වර අංක 1 ලැබීම දෙවෙනි වර අංක 2 ලැබීම ස්ටොප්නේ ඔන්න මම කියනවා පුතේ අවයව ටික ඔයාලට පුළුවන් නම් හිතින් මාත් එක්ක කියන්න 1 1 1 2 1 2 1 3 1 4 1 5 1 6 2 1 2 1 2 1 3 1 4 1 5 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1 6 1
උදේ අවයව 36ක් තියෙනවා 36ක් මේ විදිහට අවයව 36ක් තියෙනවා දැන් ඔබට පැහැදිලිද ලියන්න පුළුවන් බැරි නෑ නියදි අවකාශයේ කුලකයක්සේ ලියන්න පුළුවන් බැරි නෑ හැබැයි පැටලෙන්න බලනවා ඔව් මට වචනෙත් පැටලුණානේ පැටලෙන්න බලනවා ලියන්න ගියාම පැටලෙන්න බලනවා ලියන්න බැරි නැහැ ලියන්න පොඩ්ඩක් විතර කම්ප්ලෙක්ස් වෙනවා හරි ඒ නිසා පුතේ මේකට ගේනවා හොඳ විසඳුමක් මේකට ගේනවා පුතේ හොඳ විසඳුමක් දැන් තියෙන ක්‍රමයක් හොඳ නැත්නම් පුතේ ඒකට අලුත් විසඳුමක් ගේනවනේ හරියට විස්ස ගෙනවා වගේ නේද රයිට් ගේනවා අලුත් විසඳුමක් මොකද්ද බැරි වෙනකොට පුතේ එහෙම තමයි අපිට යමක් අමාරු වෙනකොට අපි ඒකට අලුත් විසඳුමක් ගේනවා උදාහරණයක් තව උදාහරණයක් දැන් COVID-19 පැතිරෙනවා COVID-19 පැතිරෙනවා ලෙඩ්ඩු හොයාගන්නකොට COVID-19 පොසිටිව් නම් මොකද කරේ අරගෙන ගියා අරගෙන ගිහිල්ලා නිරෝධායනය කරා අරගෙන ගිහිල්ලා ප්‍රතිකාර කරා දැන් පුතේ ලෙඩ්ඩු වැඩි වෙනවා කරගන්න දෙයක් නැහැ ටිකක් වැඩේ කම්ප්ලෙක්ස් වෙනවා ගේනවා විසඳුමක් මොකද්ද දැන් COVID-19 හැදුනොත් හිටු ගෙදර ගෙදරම තියලා තමයි නිරෝධායනය කරන්න නිසා බෙහෙත් කරන්න කරන්න දෙයක් නැහැ එහෙම කරන්න වෙනවා නේද වෙනත් විසඳුම් වලට යන්න වෙනවා එහෙනම් මෙන්න එකම පරීක්ෂණය දෙවතාවක් සිදු කිරීම හෝ පරීක්ෂණ දෙකක් එක විට සිදු කිරීම කියන එකේදී එන්න එන්න ඉදිරියට කතා කරනකොට නියදි අවකාශය කුලකයක් සේලිවීම යම් කිසි දුරකට කම්ප්ලෙක්ස් වෙනකොට සංකීර්ණ වෙනකොට අපි ඒකට විසඳුමක් ගේනවා ඒකට කියනවා නියදි අවකාශය කොටු දැලක නිරූපණය කිරීම නියදි අවකාශය කොටු දැලක නිරූපණය කිරීම මම මේ ගොඩනගාගෙනව කතාව ඇතුලේ ඔක්කොම ටික තියෙනවා ඔබ මතක තියාගන්න ඕනේ නියදි අවකාශය කොටු දැලක නිරූපණය කරන්නේ නියදි අවකාශය කොටු දැලක නිරූපණය කරන්නේ මොන අවස්ථාවටද මෙන්න මේ අවස්ථාවට මොකක්ද අවස්ථාව එකම පරීක්ෂණයේ දෙවතාවක් සිදු කිරීම හෝ පරීක්ෂණ දෙකක් එක විට සිදු කිරීම සඳහා පමණයි ඒ සඳහා පමණයි මේ කොටු දැල පාවිච්චි කරන්න එහෙනම් ලියන්න ඔබ අනුමාත්‍රකාව නියදි අවකාශය
කොටු දැලක නිරූපණය නියැදි අවකාශය කොටු දැලක නිරූපණය යන ඡේදයක් විදිහට එකම පරීක්ෂණය එකම පරීක්ෂණය දෙවතාවක් සිදු කිරීම හෝ එකම පරීක්ෂණය දෙවතාවක් සිදු කිරීම හෝ පරීක්ෂණ දෙක පරීක්ෂණ දෙක එක විට සිදු කිරීමේදී එක විට සිදු කිරීමේදී නියැදි අවකාශය නියැදි අවකාශය කොටු දැලක නිරූපණය කළ හැක කොටු දැලක නිරූපණය කළ හැක අපි උදාහරණයක් කරගමු පුතේ අපි ගත්ත උදාහරණම ගමු මොකද අපි නියැදි අවකාශය කුලකයක් ලෙස ලියපු ඒවම මේක ලියමු එතකොට ඔබට මේ දෙක අතර යම් දෙයක් සංසන්දනය කරන්න පුළුවන් වෙයි එයාන පළවෙනි උදාහරණේ උදාහරණ අංක 1 කාසියක් දෙවතාවක් උඩ දැමීම කාසියක් දෙවතාවක් උඩ දැමීම දැන් බලන්න බෝඩ් එක දිහා මේ තියෙනවා බෝඩ් එක මගේ පාටටම නේද මෙන්න පුතේ අපි ගන්නවා එකිනෙකට ලම්බක අක්ෂ දෙක අපි ප්‍රස්තාරවලදීත් මේව අරන් තියෙන හින්දා අපිට මේක හුරුයි මෙන්න තිරස් අක්ෂය මෙන්න සිරස් අක්ෂය දැන් මේකේ මම මේ තිරස් අක්ෂය අරගන්නවා කාසිය පළමු වර උඩ දැමීම කියන එක පළමු වර මගේ සිංහල අකුප ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න එපා කාසිය පළමු වර උඩ දැමීම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල කාසිය පළවෙනි පාර උඩ දැම්මහම එක්කෝ හෙඩ් ලැබෙනවා එක්කෝ ටේල් ලැබෙනවා මේවා අපි සමාන පරතර වලින් තමයි ලකුණු කරන්නේ ලස්සනට දැන් ඔබ ඔබගේ ඔය කොටු රෝල් පොතේදී දැන් මෙතන ඉඳන් අඩුම තරමේ කොටු දෙකක් ගිහිල්ලවත් H mark කරන්න ආයි කොටු දෙකක් ගිහිල්ලා D mark කරන්න වැඩි ලෝභ වෙන්න එපා කොටුව කොටුව යන්න හරි ඊට පස්සේ මෙන්න මම මේ අක්ෂියට ගන්නවා දෙවන වර උඩ දැමීම ඒ හෙඩ් ලැබෙන්න පුළුවන් ටේල් ලැබෙන්න පුළුවන් මෙන්න පළමු වර හෙඩ් ටේල් දෙවෙනි වර හෙඩ් ටේල් ලැබෙන්න පුළුවන් නේ කාසිය පළවෙනි පාර උඩ දැම්මා හෙඩ් ලැබුණා දෙවෙනි පාර උඩ දැම්මා ආයි හෙඩ් ලැබුණා එහෙනම් මෙන්න හෙඩ් හෙඩ් මෙන්න මේ කණ්ඩාංගය මෙතන අපි පතිරේකින් ලකුණු කරනවා මෙන්න මේම ක්‍රොස් මාක් එක මෙන්න පළවෙනි ප්‍රතිඵලය දෙවෙනි ප්‍රතිඵලයේ පළමු වර හෙඩ් ලැබෙන්න පුළුවන් දෙවෙනි වර ටේල් ලැබෙන්න පුළුවන් H T හරි මෙන්න එහෙම නැත්නම් පළවෙනි පාර ටේල් ලැබෙනවා දෙවෙනි පාර හෙඩ් ලැබෙනවා T H එහෙම නැත්නම් T T පළමු වර T දෙවන වර T T D කියන්නේ ටේබල් ටෙනිස් එක නෙමෙයි ඈ T T මෙච්චරයි වැඩේ ඉවරයි පුතේ මේ තියන්නේ මොකද්ද මෙන්න මේකට තමයි කියන්නේ කොටු දැල කියලා නියදි අවකාශය අපි කොටු දැලක පෙන්නවා එහෙදී ඔබ සැලකිලිමත් විය යුතු කාරණා අක්ෂ දෙක අනිවාර්යෙන් නම් කරන්න ඕනේ ඒ පරීක්ෂණයට අදාළව අක්ෂ දෙක අනිවාර්යෙන් නම් කරන්න ඕනේ පළමු වර දෙවන වර දැන් මේක මහා හැල්ලක් ලියන්න ඕනේ නැහැ පළමු වර කාසිය උඩ දැමීම එහෙම ඕනේ නැහැ කෙටියෙන් සංකේතවත් කරාන් ඇති මෙන්න පළමු වර මෙන්න දෙවන වර මෙන්න ප්‍රතිඵල ලකුණු කරා මේ තියෙන්නේ නියදි අවකාශය මේකට තමයි කියන්නේ නියදි අවකාශය කොටු දැලක නිරූපණය කිරීම එක් මණ්ඩලියාගෙන හරි තව උදාහරණයකට යනවා පුතේ මම එනවා තව උදාහරණයකට යනවා ලියන්න ලියන්න මේ උදාහරණේ අපි ටිකක් අලුත් එකක් ලියමු නේද අලුත් එකක් ලියමු ලියන්න උදාහරණේ මල්ලක මල්ලක රතුපාට බෝල තුනක්ද රතුපාට බෝල තුනක්ද නිල්පාට බෝල දෙකක්ද
නිල් පාට බෝල දෙකක්ද කොළ පාට බෝලයක්ද කොළ පාට බෝලයක්ද ඇත කොළ පාට බෝලයක් උදේ යුකේ මඳ බීගිය වර්ණය හොයාගන්නත් හරි අමාරුයි නේද right රතු පාට බෝල තුනක්ද නිල් පාට බෝල දෙකක්ද කොළ පාට බෝලයක්ද ඇත මල්ලේ මෙන්න පුතේ මම මල්ල ඇඳ ඔයා අඳින්න ඕනේ මෙන්න රතු පාට ආර් දැම්මා නිල් පාට බී දැම්මා කොළ පාටට ජී දැම්මා තියන්න එයින් එයින් අහඹු ලෙස බෝලයක් ඉවතටගෙන අහඹු ලෙස බෝලයක් ඉවතටගෙන වර්ණය නිරීක්ෂණය කොට වර්ණය නිරීක්ෂණය කොට නැවත මල්ලට දමා නැවත මල්ලට දමා යලි යලි අහඹු ලෙස බෝලයක් ඉවතට ගනි යලි අහඹු ලෙස බෝලයක් ඉවතට ගනි රෝමි ලක්කන් එක ඉහත පරීක්ෂණයෙහි ඉහත පරීක්ෂණයෙහි නියැඳි අවකාශය කොටු දැලක පෙන්වන්න කොටු දැලක පෙන්වන්න දැන් බලන්න පුතේ මෙහෙ පොඩ්ඩක් මේ දැන් මල්ලක් තියෙනවා මෙන්න තියෙනවා මල්ලේ බෝල තියෙනවා බෝල බෝල මේ රතු පාට බෝල තුනක් තියෙනවා නිල් පාට බෝල දෙකක් තියෙනවා කොළ පාට බෝලයක් තියෙනවා දැන් පුතේ මේ මල්ලෙන් බෝලයක් ගන්න යන්නේ කොහොමද ගන්නෙ අහඹු ලෙස ගන්නෙ ඒ කියන්නේ මේ මල්ල කොමල්ල මල්ල දිගැරලා කො බෝලේ කියලා ගන්නව නෙමෙයි අහඹු ලෙස ගන්නෙ මෙන්න මල්ල තියෙනවා මං අහක බලාගෙන මෙහෙම අත දාලා බෝලේ කියලා ගන්නවා මෙන්න බෝලේ හරි එතකොට ඔන්න පුතේ බෝලයක් ආවා මෙයාගේ පාට බලනවා පාට බල්ල ඉවර වෙලා මොකද කරන්න පුතේ පාට බල්ල පාට මතක තියාගෙන මේ බෝලේ ආයි පාරක් මල්ලට දාන. දාලා ඉවර වෙලා ආයි පාරක් අර විදිහටම අහඹු ලෙස මල්ලෙන් බෝලයක් ගන්න. එහෙනම් පරීක්ෂණේ තියෙන්නේ මොකද්ද? මල්ලෙන් බෝල දෙකක් ගන්නවා. හැබැයි ගන්නෙ එකක් අරගෙන පාට බලනවා, අහපව් දානවා, ආයි ගන්නවා පාට බලනවා. එහෙනම් මේ එකම පරීක්ෂණේ දෙවතාවක් සිදු කිරීමක් තියෙන්නේ නේ. මේකට නියදි අවකාශය කොටු දැලක අඳින්න. අඳින්න බලන්න ඉක්මන. හරි මෙන්න බලන්න පුතේ එහෙනම් නියදි අවකාශය මේ විදියට ආවද බලන්න ඔබට දැන් පළමු වර ගන්න බෝලය R1 R2 R3 මම මේකන පොඩ්ඩක් විස්තර කරන්නම් මේ බලන්නකෝ දැන් මෙන්න මේ මල්ලෙන් ගන්න ඉස්සෙල්ලාම බෝලේ මම මෙයා දාන්නම් බෝල රතු පාට තුනෙන් R1 R2 R3 කියලා මේක B එක B2 කියලා G කොළ පාට එක බෝලෙයි තියෙන්නේ ඒ නිසා එයාට මොකුත් අපි දාන්න ඕනේ නැහැ G විතරක් දැම්ම නම් ඇති ඉස්සෙල්ලාම ගන්න බෝලේ R එක බෝලේ වෙන්න පුළුවන් බලන්න බෝඩ් එක දිහා R එක බෝලේ වෙන්න පුළුවන් ඉස්සෙල්ලාම ගත්ත R එක බෝලේ පාට බැලුවා ඒක අහපව් මල්ලට දැම්මා දැම්ම නිසා දෙවණියට ගන්න බෝලය R එක වෙන්න පුළුවන් එහෙනම් R එක කියන තැනට මේ කතිරේ එනවා ඉතින් අපි මේකට කියනවා ප්‍රතිස්ථාපන සහිත කියලා ප්‍රතිස්ථාපන රීප්ලේස්මන්ට් කියන්නේ අහපව් දැම්මා ගත්ත එක ආයි දැම්මා ඔබට පුතේ 10 වසර සිලබස් එකට දාලා නැහැ 11 වසරේදී කොටු දැලට තියෙනවා ප්‍රතිස්ථාපන රහිත ඒ කියන්නේ පුතේ මල්ලෙන් බෝලයක් එළියට ගත්තා පාට බැලුවා
ඒ බෝලේ අහපව් දාන්න නැතුව තව බෝලයක් ගත්තා. දැන් බුදේ ඉස්සෙල්ලාම ගත්ත බෝලේ R1 ඒ බෝලේ අහපව් දැම්මේ නැතුව ආයි බෝලයක් ගන්නව නම් ඒක R1 වෙන්න බෑනේ. එහෙනම් ප්‍රතිස්ථාපන රහිත වුණා නම් අහපව් දැම්මේ නැත්නම් R1 ලකුණු වෙන්නේ නැහැ. මන් දන්නේ ඇයි මේක දැම්මේ නැත්තේ 10 වසරට කියලා. ලේසියි නේද? ප්‍රතිස්ථාපන රහිත ගත්ත එක අහපව් දැම්මේ නැත්නම් R1 කියන එක ඉන්න බෑනේ. පළවෙනි පාරත් R1 දෙවෙනි පාරත් R1 ඉන්න බෑ. හැබැයි මේකේ ගත්ත බෝලේ අහපව් දාන හින්දා ප්‍රතිස්ථාපන සහිත හින්දා R1 ලකුණු වෙනවා. මේ විදිහට කොටු දැල ඔබ පුරවන්න ඕනේ. අවයව කීයක් තියනවද මේ? 3යි 6යි මේ පැත්තට 6යි මේ පැත්තට 6යි 6 වරක් 6 36යි. සම්පූර්ණ කතිර ලකුණු 36ක් තියෙනවා. ඒ කියන්නේ අවයව 36ක් තියෙනවා මේ නියදි අවකාශයේ. හරි? මෙන්න නියදි අවකාශයේ මේ විදිහට පළමු වර දෙවන වර කියලා නම් කරා අක්ෂ දෙකේ R1 R2 R3 P1 B2 G කියලා අක්ෂ දෙකම නම් කරා. මෙන්න අපි නියදි අවකාශයේ කොටු දැලේ පෙන්නවා. මේක රෝම ඉලක්කම් 1 කියලා දුන්නේ. එනල් ලියන්න පුතේ රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2. එකම වර්ණයක බෝල ලැබීමේ සිද්ධිය කැපිටල් A A ලෙස නම් කොට එහි සම්භාවිතාව සොයන්න හරි දැන් බලමු දෙ කෝඩ් එක දිහා දැන් එකම වර්ණයක බෝල ලැබීමේ සම්භාවිතාව එකම වර්ණයක ලැබීමේ සම්භාවිතාව අහන්නේ හැබැයි කියනවා එකම වර්ණයක බෝල ලැබීමේ සිද්ධිය A ලෙස නම් කොට එයි සම්භාවිතාව සොයන්න එතන මුතේ මේ නියදි අවකාශය තුල මේ සිද්ධිය ලකුණු කරන්න ඕනේ කොහොමද එකම වර්ණයක බෝල ලැබීම ඒ කියන්නේ මුතේ පළවෙනි පාර රතු නම් දෙවෙනි පාරත් රතු පළවෙනි පාර නිල් නම් දෙවෙනි පාර නිල් පළවෙනි පාර කොළ නම් දෙවෙනි පාර කොළ ඊට අදාළ අවයව ටික පුතේ සංවෘත රූපයකින් වට කරන්න ඕනේ මෙන්න මෙහෙම මේ බලන්න දෙපාරම රතු මේ ටික දෙපාරම රතු මෙන්න මේ ටික දෙපාරම නිල් මේ මේ කතිරේ දෙපාරම කොළ මෙන්න පුතේ සංවෘත රූපකින් අපි වට කරා එකම වර්ණයක බෝල දෙවතාවම ලැබීම දැන් මේක පුතේ කැපිටල් A වලින් නම් කරන්නලු ඊතලයක් දාලා මේක කැපිටල් A ගෙන් නම් කරන්න ඕනේ මෙහෙම ගානකදී මේක සංවෘත කරලා මේක නම් කිරීමට වෙනම ලකුණක් ඔබට හම්බ වෙනවා එහෙනම් මෙන්න මෙහෙම ඔබ නම් කරන්න එකම වර්ණයක බෝල ලැබීමේ සිද්ධිය කැපිටල් A කියලා දැන් මෙයාගේ සම්භාවිතාව ලියන්න හරි දැන් මෙන්න අපි සිද්ධිය කැපිටල් A කියලා නම් කරා දැන් කැපිටල් A කියන සිද්ධියේ අවයව තියනවා 3යි 6යි 9යි 10යි 11යි 12යි 13යි 14යි එහෙනම් A කියන සිද්ධියේ අවයව 14යි නියදි අවකාශයේ අවයව 36යි මෙන්න සම්භාවිතාව හරි ඒ කියන සිද්ධියේ සම්භාවිතාව ඕනනම් ඔයාලට මේක නම් කර හැකි PA කියලා. ඒ කියන සිද්ධියේ සම්භාවිතාව
තිස්හයෙන් දාහතරයි ප්‍රමිලක්කන් තුන ලියන්න ප්‍රමිලක්කන් තුන පළමු බෝලය පළමු බෝලය රතු පාට බෝලයක්ද පළමු බෝලය රතු පාට බෝලයක්ද දෙවන බෝලය නිල් පාට බෝලයක්ද වීමේ සම්භාවිතාව සොයන්න වීමේ සම්භාවිතාව සොයන්න පණිපඬ පළමු බෝලයේ රතු පාට බෝලයක්ද දෙවන බෝලයේ නිල් පාට බෝලයක්ද වීමේ සම්භාවිතාව සොයන්න පළල උත්තරේ වන්න පළමු බෝලය රතු පාට බෝලයක් මෙන්න R R R1 R2 R3 පළමු බෝලය රතු පාට බෝලයක් දෙවන බෝලය නිල් පාට බෝලයක් එහෙනම් මෙන්න මේ කට්ටිය ගැන මේ අහන්නේ මේ කට්ටිය ගැන අහන්නේ මෙන්න අවයව 6යි 3යි 3යි 6යි එන්න සම්භාවිතාවය 36යි 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 පළමු බෝලයේ රතු පාට බෝලයක්ද දෙවන බෝලයේ නිල් පාට බෝලයක්ද වීමේ සම්භාවිතාව 36යි 6යි ප්‍රෝමි ලක්කම් 4 ලියන්න ප්‍රෝමි ලක්කම් 4 ලියන්න අවස්ථා දෙකෙහිදීම අවස්ථා දෙකෙහිදීම එකම බෝලය අවස්ථා දෙකෙහිදීම එකම බෝලය ලැබීමේ සිද්ධිය කැපිටල් B ලෙස නම් කොට කැපිටල් B ලෙස නම් කොට කැපිටල් B ලෙස නම් කොට එහි සම්භාවිතාව සොයන්න එහි සම්භාවිතාව සොයන්න ඔයන ඉක්මනට හරි ඔව් අහනවා මේ මේ කලින් එකේ උත්තරේ 36න් 6 නැතුව 6න් 1 ලියන්න පුළුවන් නේද කියලා. ඔව් පුළුවන්. මේ භාග සංඛ්‍යාව සරලමාකාරයට හැලෙවුවහම 6න් 1යි. නමුත් අපි සම්භාවිතාවයේදී මේ භාග සංඛ්‍යාව සරලමාකාරයට හැරවීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. මොකද ඒක මෙහෙම ලියුවත් සරලමාකාරයට හැරෙව්වත් දෙකම හරි. මේ භාග සංඛ්‍යාව සුළු කරනවර ලකුණක් හම්බෙන්නේ නැහැ මෙතන. හැබැයි මම නම් ගොඩක් වෙලාවට සම්භාවිතාවයේදී මේ භාගය සුළු නොකර කියන්නේ හරය සම්පූර්ණ අවයව ගණනත් එක්ක නියදී අවකාශයේ තියෙන සම්පූර්ණ අවයව ගණනත් එක්ක ඉදිරියට අරගෙන යනවා එලෙස රැගෙන යාම සම්භාවිතාව ගණන් තුල ඉදිරි සුළු කිරීම වලට පහසුවක් වෙනවා. මම කියුවේ හරය ඒ විදිහටම තියාගෙන යන්නේට සම්භාවිතාව ගණන් වල ඉදිරියට සුළු කිරීම වලදී ප්‍රශ්න වලට උත්තර ලැබීමේදී පහසුවක් වෙනවා සහ ඒ පිළිබඳව අපි ඒකට ලකුණක් හිමි වෙන්නේ නැහැ ඒ නිසා ගොඩක් වෙලාවට මේ විදිහට තියාගෙන යනවා ඒක කිසි ගැටලුවක් නැහැ. right දැන් කිව්වේ එකම බෝලේ ලැබීම. එහෙනම් පළවෙනි පාර R1 නම් දෙවෙනි පාර R1 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 R2 R2 R3 R3 B1 B1 B2 B2 GG එහෙනම් මෙන්න මේ ටික මෙන්න මේ සිද්ධිය තමයි
ඔය කැපිටල් B කියලා නම් කරන්න කියන්නේ මෙන්න මෙයා. මෙයා කැපිටල් B කියලා නම් කරන්නලෝ. එයාගේ සම්භාවිතාව ඒ කියන්නේ PB හොයන්නලෝ. එහෙනම් අවයව 6යි ඒකත් 36න් 6යි. එනන්න ඔබ කියපු විදිහට 6න් 1යි. මෙන්න උත්තරේ. දැන් පුතේ ඔන්න අපි මූලික ගණනක් හැදුවා. දැන් මේ දවස්වල ඔබ ගෙදර ඉන්නේ. ගෙදර ඉන්නකොට ඔබ නිදහසේ ඉන්න ගමන් මොකද කරන්නේ? විශේෂයෙන් ගෑල් ළමයි නම් මල් වවනවානේ. මල් වවනවා ගෙවත්තේ. ගෙවත්තේ මල් වවලා දැන් මල් පිපිලා නම් තියෙන්නේ. ඔබ බලන්න පුතේ පොඩක් උදේට එළියට ගිහිල්ලා ඔයාගේ ගෙවත්තේ තියෙන මල් වල රොන් ගන්න කවුද එන්නේ පුතේ? සමනලයෝ එනවා. සමනලයෝ එනවා නේද? හිටපු ගමන් වනබඹරොත් එයි. හැබැයි ඔබ බලන්න මල්වල රොන් ගන්න ගෙවත්තේ සමනලයෝ එනවානේ. ඒ සමනලයෝ දිහා බලන්න මතක් කරන්න ඒගොල්ලන්ව. ඒගොල්ලන්ව මතක් කරගෙන මේ ගාන හදන්න පුතේ මන්ට. Right. මෙන්න පුතේ දැන් කියනවනේ ගානේ බලන්නකෝ. දැන් ගානේ කිව්වා ඔය ගාන වාගේ අක්ෂපදෙත් තියෙනවා පුතේ. මම ඒකෙන්මයි ගත්තේ මොකද ඔබට නිදර්ශක අක්ෂපදෙම ගත්තහම ඔබට පහසු නිසා. බලන්න මල් ගසක එක සමාන වූ රතු පැහැති මල් 4ක්ද කහ පැහැති මල් 3ක්ද ඇත. රතු පාට මල් 4යි කහ පාට මල් 3යි. A සහ B නම් වූ සමනලුන් දෙදෙනෙක් මෙම මල්වල රොන් ගැනීමට පැමිණේ. දැන් බාන්පුතේ මේ සමනලුත් එන්නේ ටාගට් එකේනේ. මේ මල්වල රොන් ගන්න එනවා. A සහ B සමනලුන් දෙන්නේ. මේ දෙදෙනාට එකම මලක වුවද එකවර රොන් ගත හැකිය. දැන් මේ සමනලු දෙන්නා යාළුවෝ වෙන්නේ නැති. මේ සමනලු දෙන්නට එකපාර එකම මලක රොන් ගන්න පුළුවන්. හරි? මෙසේ සමනලුන් දෙදෙනාට ඕනෑම මලක රොන් ගත හැකි සියලු අවස්ථා දක්වන නියඳි අවකාශය පොටුදායක නිරූපණය කර පහත සඳහන් සිද්ධිවල සම්භාවිතාව සොයන්න. එක් එක් සමනලයේ අහඹුලේ සහ එකිනෙකාගෙන් ස්වායක්තව මල් තෝරා ගන්නේ යයි උපකල්පනය කරන්න. දැන් ස්වායක්තයි කියන වචනේ අපි ඊගාවට කතා කරනවා. එහෙනම් මෙන්න පුතේ අක්ෂ දෙක නම් වෙන්න ඕනේ සමනලුන් විදිහට. මේ මෙන්න මේ පැත්ත තිරස් අක්ෂය මං දැම්මා A කියන සමනලයට තිරක්ෂක්ෂේ මං දැම්මා B කියන සමනලයට. එහෙනම් පුතේ A කියන සමනලය පළවෙනි රතු පාට මල R1 කියන මලෙන් රොන් ගන්නවා නම් ඒ වෙලාවෙම ඒ මොහොතෙම B කියන සමනලයටත් R1 ගෙන් රොන් ගන්න පුළුවන්. ගාණි කියනවා සමනලු දෙන්නටම එකවර එකම මලෙන් රොන් ගන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි හිතන්න එපා පුතේ මෙන්න R1 R1 මෙන්න ලකුණු කරා. එහෙනම් R2 R2 වෙන්නත් පුළුවන්. මේ විදිහට සමනලුන්ගේ රොන් ගැනීම පිළිබඳව නියති අවකාශයේ මෙහෙම දක්වන්න ඕනේ. ඊගාවට මොකද්ද පුතේ යහන්නේ? රෝම ඉලක්කම් 1. ඔබට මන් දුන්නා රෝම ඉලක්කම් 1 මෙන්න ආයි පෙන්වන්න. මොකක්ද අහන්නේ රෝම ඉලක්කම් 1? A සමනලයා රතු මලකත් B සමනලයා කහපාට මලකත් රොන් ගැනීම. සම්භාවිතාව හොයන්න කියනවා. A සමනලයා රතු පාට මලකත් B සමනලයා කහ පාට මලකත් රොන් ගැනීම. A සමනලයා රතු පාට මලයි B සමනලයා කහ පාට මලයි. රතු පාට A ගේ කහ පාට B ගේ. මෙන්න මේ සිද්ධිය පුතේ අපි නියඳි අවකාශයේ දක්වලා ඒකේ සම්භාවිතාව අපි හොයමු. රෝම ඉලක්කම් 1 කීයක් තියනවද පුතේ? A සමනලයා රතු පාට B සමනලයා කහ පාට හතර වරක් තුන 12යි. එහෙනම් ඔක්කොම අවයව කීයක් තියනවද? 7 වරක් 49යි. 49න් 12යි. මෙන්න පුතේ A සමනලය රතු පාට මලක B සමනලය කහ පාට මලක රොන් ගැනීම 49න් 12යි. ඊගාවට රෝම ඉලක්කම් 2 බලන්න. මොකද්ද ඔබෙන් අහන්නේ? ඔබෙන් අහනවා සමනලුන් දෙදෙනා එකම වර්ණයක් සහිත මල්වල රොන් ගැනීම. සමනලුන් දෙදෙනා එකම වර්ණයක් සහිත මල්වල රොන් ගැනීම. එකම පාට මල්
පාට පාට මල් එකම පාට මල් මේ අහන්නේ නේද රයිට් සමනලුන් දෙදෙනා එකම වර්ණයක් සහිත එහෙනම් A කියන සමනලයා රතු පාට නම් B කියන සමනලයා රතු පාට නේද පුතේ එතකොට සමනලු එකම පාට නම් කැමති මෙන්න මෙන්න මෙහෙම රයිට් එකම පාට මල් වල රොන් ගැනීම රතු රතු කහ කහ මෙතන පුතේ කහ කහ කිව්වේ මෙහෙම කහ කහ නෙමෙයි ඈ මේ හතර වරක් හතර මෙතන 16යි තුන් වරක් තුන මෙතන 9යි 16යි 9යි 25යි 49යි 25යි එහෙනම් එකම පාට මල් වල රොන් ගැනීම 49 25යි ඊගාව ටොපින් අහනවා රෝම ඉලක්කම් 3 මොකක්ද අහන්නේ සමනලුන් දෙදෙනා වෙනස් වර්ණ වලින් යුත් මල් වල රොන් ගැනීම සමනලුන් දෙදෙනා වෙනස් වර්ණ වලින් යුත් මල් වල රොන් ගැනීම බාන් පුතේ බෝඩ් එක දිහා දැන් මේ සමනලුන් දෙදෙනා එකම වර්ණයෙන් යුත් මල් වල රොන් ගැනීම 49න් 25යි එතකොට පුතේ දැන් අහන්නේ සමනලුන් දෙදෙනා වෙනස් වර්ණයන්ගෙන් යුත් මල් වල රොන් ගැනීම ඒ කියන්නේ පුතේ මෙන්න මේ රෝම ඉලක්කම් දෙකේ අහපු සිද්ධියේ අනුපූරක සිද්ධිය ගැන නෙමෙයි අහන්නේ දැන් සිද්ධියක අනුපූරකය දන්න හින්දා මේ නියදී අවකාශය දිහා බලන්න නැතුව උත්තර දෙන්න පුළුවන් නේද දැන් ඔබ දන්නවනේ සමීකරණ මේවට දීලා තියෙනවනේ සම්බන්ධතා දැන් යම් සිද්ධියක් සිදු වීමේ සම්භාවිතාව ඒ නම් එහි අනුපූරකය ඒ ඩෑෂ් නේ සිද්ධියක අනුපූරකයේ සම්භාවිතාව සමානයි එකරින සිද්ධියේ සම්භාවිතාව කියලා මේක එක එක විදිහට ලියන්න පුළුවන් මේ සූත්‍රය PA' එකරින PA එහෙම නැත්නම් PA එකරින P' එහෙම නැත්නම් PA + PA' එක කියලා එක එක විදිහට ලියන්න පුළුවන් මේ සිද්ධියක අනුපූරකයේ සම්භාවිතාව සමානයි එකරින එම සිද්ධියේ සම්භාවිතාව එනම් පුතේ මේ බලන්න මේ එක ඍණ 49 න් 25 දැම්මහම ඔය උත්තරේ එනව නේද බලන්න එකම වර්ණයන්ගෙන් යුත් මල්වල රොන් ගැනීම 49 න් 25 ඉඳන් මෙයාගේ අනුපූරකය තමයි වෙනස් වර්ණයන්ගෙන් යුත් මල්වල රොන් ගැනීම එක ඍණ 49 න් 25 ඒ කියන්නේ 49 න් 24යි උත්තරේ ඒ කියන්නේ පුතේ මෙන්න මෙතන ටිකයි එකතු කරාම 24යි මේ 4 වරක් 3 12යි 4 වරක් 3 12යි 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 24යි වෙනස් වර්ගයන්ගෙන් යුත් මල් වල රොන් ගැනීම 49න් 24යි ඔය ආකාර දෙකකින් කෝකෙන් හැදුවත් සම්පූර්ණ ලකුණක් ඔබට හම්බ වෙනවා රෝම ඉලක්කම් 4 බලන්න මොකද්ද ඔබෙන් අහන්නේ සමනලුන් දෙදෙනාම එකම මලෙන් රොන් ගැනීමේ සම්භාවිතාව සමනලුන් දෙදෙනාම එකම මලෙන් රොන් ගැනීමේ සම්භාවිතාව සොයන්න කියනවා පුතේ සමනලු දෙදෙනාම එකම මලෙන් R1 R1 R2 R2 ඒ විදිහට එකම මලෙන් රොන් ගැනීම මෙන්න පුතේ අවයව කීයද 7යි එහෙනම් එකම මලෙන් රොන් ගැනීමේ සම්භාවිතාව 49න් 7යි 49න් හතයි. Right. දැන් ඔබට පුතේ ලේසියින මේව නේද? මම හිතන හැටියට ඇලියගොඩ ජාතික පාසලේ ළමයින්ට අපේ දරුවන්ට මේවා ලේසි ඇත්ත. පුතේ දැන් මේ කතා කරපු කොටු දැලයි. අපි ඊගාවට කතා කරනවා වෙන් sorry රුක් සටහනයි. රුක් සටහනයි. මේ දෙකෙන් ලකුණු 10ක් ඕලල් විභාගෙට තියෙනවා පුතේ 10ක් ඉවර සන්තෝෂවන්න එපා 200න් 10ක් තියෙනවා සාමාන්‍යයෙන් පුතේ ඕ ලෙවල් ෆස්ට් පේපර් එකේ කෙටි A කොටසේ කෙටි ප්‍රශ්න 25යි B කොටසේ ව්‍යුහගත ආකාරයේ ප්‍රශ්න 5යි A ප්‍රශ්න 5ෙන් එක ප්‍රශ්නයක් බොහෝ විට හතරවෙනි ප්‍රශ්න වෙන්න පුළුවන් 90ක් වෙලාවට හදන්නේ කොටු දැලයි රුක් සටහනයි පාවිච්චි කරලා කොටු දැලයි රුක් සටහනයි දෙකම තමයි හදන්නේ. ඉතින් ලේසි වගේම එහෙනම් අනිවාර්ය ප්‍රශ්නයක් ලකුණු 10ක් ඔබට තංගාල 210ක් ගන්න පුළුවන්. 210ක් ගත්තා කියන්නේ 100න් 5යි නේද? යන්තම් ලකුණු 5ක් එකතු කරගත්ත වෙනවා අවසාන 100ට. රයිට්.
පොටු දැල මම දැනට උතනින් නවත්තන්නම් අපි තියෙන වෙලාව කළමනාකරණය කර ගන්නත් ඕන නිසා මම යනවා ඊගාව සිද්ධියට ඊගාව කොටස මම කතා කරන්න මොකද්ද ස්වායක්ත සිද්ධි ලියන්න අනුමාත්‍රකාව ස්වායක්ත සිද්ධි स्वायत्त सिद्धि स्वायत्त वचने प्रतिविरुद्ध वचन मुखद स्वायत्त वचन प्रतिविरुद्ध वचने परायत्त स्वायत्त सिद्धि एक अनुभूते मैं को उड़वट गान होने दिया मुखद यम सिद्धिया सिदु वीम हो नवीम තවත් සිද්ධියක සිදුවීම හෝ නොවීමට කිසිදු ආකාරයක බලපෑමක් නැතිනම් එවැනි සිද්ධීන් දෙකක් ස්වායක්ත සිද්ධීන් දෙකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ එක සිද්ධියක් එක දෙයක් වීමට හෝ නොවීමට තවත් දෙයක කිසිදු ආකාරයක බලපෑමක් නැහැ. යම් සිද්ධියක් වෙන්න හෝ නොවෙන්න उड़दान ඒ බලපෑමක් ඇති නොකරන බව පැහැදිලිද? අභිභූතේ ඔයා දැන් මනසින්ම වහ ගන්නකො. කාසි දෙකක් එකවර උඩ දානවා. අබ් දෙකෙන් දානවා කියලා හිතා ගන්නකො. તો එක කාසියක මොන පැත්ත ලැබුණත් ඒ පැත්ත ලැබීම හොන ලැබීම අනිත් කාසියේ පැත්තක් ලැබෙන්න කිසිම බලපෑමක් නැහැ නේ. ඒකයි මම කිව්වේ මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ කියලා. හරි? දෙවෙනි එක බලන්න. සර්ව සම බෝල කීපය බැගින් නැති මලු දෙකකින් එක්ම එක් මල්ලෙන් අහඹුලෙස බෝලය බැගින් තෝරා ගැනීමේ පරීක්ෂණයේදී එක් මල්ලකින් ලැබෙන බෝලය දෙවැනි මල්ලෙන් ලැබෙන බෝලය කෙරෙහි බලපෑමක් ඇති නොකරන බවද පැහැදිලිය. මලු දෙකක් තියෙනවා. එකකින් ගන්නවා මොකක් හරි පාටක් එනවා. අනිකිනුත් ගන්නවා. දැන් අනිකෙන් පාට එීමට මේකෙන් පාට එීමේ බලපෑමක් නැහැ. තුන්වැනි එක බීජ කීපයක් සිටුවා ඒවා ප්‍රරෝහණය වීමේදී යම් බීජයක් ප්‍රරෝහණය වීම වෙනත් බීජයක් ප්‍රරෝහණය වීම කෙරෙහි බලපෑමක් ඇති නොකරයි. දැන් පුතේ මේ දීලා තියෙන තුන ඔබට පැහැදිලිවම අවබෝධ වෙනවා ස්වායක්තයි කියන. ඒ කියන්නේ එකක සිදුවීමට අනෙක සිදුවීම කිසිම බලපෑමක් නැහැ කියන. මෙලෙස සසම්භාවී පරීක්ෂණයකදී එක් සිද්ධියක සිදුවීම වෙනත් සිද්ධියක සිදුවීම කෙරෙහි බලපෑමක් ඇති නොකරයි නම් එම සිද්ධි දෙක ස්වායක්ත වේයයි කියනු ලැබේ. දැන් ඔය පුතේ සරල අර්ථකථනය. ඔබට තේරෙන විදිහටම කිව්වා වුණ. හැබැයි පුතේ යම් පරීක්ෂණවලදී යම් පරීක්ෂණයකදී සිද්ධි දෙකක් ඔබට දෙනවා. හරි? යම් පරීක්ෂණයකදී සිද්ධි දෙකක් ඔබට දෙනවා. මේ බලන්නකෝ. දැන් යම් පරීක්ෂණයක සිද්ධි දෙකක් කියනවා මෙන්න පළවෙනි සිද්ධිය මෙන්න දෙවෙනි සිද්ධිය කියලා. දැන් ඔබ හොයා ගන්න ඕනේ මේ සිද්ධි දෙක ස්වායක්තද නැත්ද? ස්වායක්තද නැද්ද කියලා. එතකොට පුතේ ඔය විදිහට සරලව නැතුව ඔයාට ඔළුවෙන් හිතා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඔයාට හිතා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඈ මොකද ඔව් මොකද කියලා ගැටුකාරී වෙන්න පුළුවන්. ඒකට අපි ගාව විකල්පයක් තියෙනවා. ඒකට අපි ගාව විකල්පයක් තියෙනවා. දැන් මේ උදාහරණය කාසි දෙකක් උඩවර එක කාසි දෙකක් එක උඩවර නෙමෙයි. කාසි දෙකක් එකවර උඩ දැමීමේ පරීක්ෂණය ගන්න. පළමු කාසියේ සිරස ලැබීම කාසි දෙකේම සිරස ලැබීම. මොන සිද්ධි දෙකක්? පළමු කාසියේ සිරස ලැබීම කාසි දෙකේම සිරස ලැබීම. සිද්ධි දෙකක් කියවා. පළමු කාසිය සිරස ලැබීම කාසි දෙකේම සිරස ලැබීම සිද්ධි දෙක ස්වායක්තද නැද්ද? ආ කල්පනා කර කාසි දෙක එකවර උඩ දානවා. ආ පළමු කාසිය සිරස ලැබෙනවා. ආ
देवन का कासी देखे हैं मसीर से लेवे को दें पोट डक पितर मान्या ने क्रमें आते ना अभी बाय में निकल क्रमें आते ना एक क्रमें है वो हम सात तक और प्रतिपाल वाले डियान ने पुरवा लिया ने चेंज आपके दिया डम है यम सिद्धिया का यम सिद्धियक सिद्धुवीम हो नवीम सिद्धुवीम हो नवीम विनत सिद्धियक सिद्धुवीम हो नवीम केरहि सिद्धुवीम हो नवीम केरहि බලපෑමක් ඇති නොකරයි නම් බලපෑමක් ඇති නොකරයි නම් එම සිද්ධි දෙක සායත්ත සිද්ධි වේ එම සිද්ධි දෙක සායත්ත සිද්ධි වේ එම සිද්ධි දෙක स्वायत्त सिद्धि वे संभाविताव विषयेदि संभाविताव विषयेदि सिद्धि देखक स्वायत्तताव सिद्धि देखक स्वायत्तताव पहत परिधि अर्थ देखे පහත පරිදි අර්ථ දැක්වේ. දැන් ඔබට තිරයේ පේනවා බලන්නකෝ තේ. පහත පරිදි අර්ථ දැක්වේ. දැන් A හා B කියන ඔක ලියා ගන්න. A හා B කියන සිද්ධි දෙකක් තියෙනවා. A ඡේදනය B ගේ සම්භාවිතාව A ඡේදනය B ගේ සම්භාවිතාව A ගේ සම්භාවිතාව වරක් B ගේ සම්භාවිතාවට සමානයි නේද? स्वायत्तदा उदाहरण उदाहरण නොනඹුරු කාසි දෙකක් එකවර උඩ දැමීමේ පරීක්ෂණය සලකමු පළමු කාසියේ සිරස ලැබීමේ සිද්ධිය පළමු කාසියේ සිරස ලැබීමේ සිද්ධිය කැපිටල් A ලෙසද කැපිටල් A ලෙසද काशी देखेम समान पति लबी में सिद्धिय समान पति लबी में सिद्धिय कैपिटल बी लेसद गम काशी देखेम समान पति लबी में सिद्धिय कैपिटल बी लेसद गम मेम सिद्धीन देख मेम सिद्धीन देख स्वायक्त वेद नवेद स्वायक्त वेद नवेद नाय केटियन कियना नोनेंबुरु कासी देखा एक बार उड़ दानवा
පළමු කාසියේ සිරස ලැබීම කැපිටල් A කියලා ගන්නවා දෙවන sorry කාසි දෙකේම සමාන පැති ලැබීම කැපිටල් B කියලා ගන්නවා දැන් මේ සිද්ධි දෙක ස්වායක්තද නැද්ද කියලා අහනවා බාහන පුතේ බෝඩ් එක දියා දැන් මේ විදිහට යම් පරීක්ෂණයක් දීලා සිද්ධි දෙකක් හෝ කීපයක් දීලා ස්වායක්තද නැද්ද කියලා අහනවා නම් ටක්ගාල ඔයා නියදී අවකාශය ඇඳ ගන්න දැන් මේ සඳහා මම නියදී අවකාශය ඇඳ ගන්නවා කොටු දැලක දැන් කාසි දෙකයි නේ පුතේ දැන් මෙන්න පළමු කාසිය මෙන්න දෙවන කාසිය දැන් මේකට කාසි දෙකක් ඉඳලා පළමු කාසිය දෙවන කාසිය කියලා දැම්මා පළමු කාසිය හෙඩ් ටේල් දෙවන කාසිය හෙඩ් ටේල් කාසි දෙක මේක වර උඩ දැම්මහම පළමු කාසිය හෙඩ් දෙවන කාසිය හෙඩ් පළමු එක හෙඩ් දෙවෙනි එක ටේල් TH TT මෙහෙම වෙන්න පුළුවන් නියදී අවකාශය ඇඳගෙන අපි මේ සිද්ධීන් නියදී අවකාශයේ දක්වනවා දැන් පළමු කාසියේ සිරස ලැබීමේ සිද්ධිය කැපිටල් A දැන් අපි බලමු පළමු කාසියේ සිරස ලැබීමේ සිද්ධිය මෙන්න පළමු කාසිය මේක සිරස මෙන්න මෙන්න පළමු කාසියේ සිරස ලැබීමේ සිද්ධිය කැපිටල් A ඊගාවට කියනවා මොකද්ද කාසි දෙකේම සමාන පැති ලැබීම පළමු කාසිය දෙවන කාසිය දෙකේම හෙඩ්ඩ් වෙන්න පුළුවන් ටේල් ටේල් වෙන්න පුළුවන් මෙන්න දෙකේම සමාන පැති ලැබීම මෙන්න පුතේ B කියන සිද්ධිය දැන් අපි දන්නවා සිද්ධි දෙකක් ස්වායක්ත වේ නම් සිද්ධි දෙකක් A හා B කියන සිද්ධි දෙක ස්වායක්ත වේ නම් එහෙනම් A ඡේදනය B ගේ සම්භාවිතාව සමාන වෙන්න ඕනේ A ගේ සම්භාවිතාව වරක් B ගේ සම්භාවිතාව මෙතන තිතක් කියලා ලියන්න පුළුවන් අපි ඒක දශම තිත නෙමෙයි දැන් මේ වාගේ තැනකදී ගුණ කෙරේ එහෙනම් දැන් මේ අනුව අපි හොයාගමු පුතේ මෙන්න බලන්න P A ඡේදනය B A ඡේදනය B කියන්නේ A ටයි B ටයි මේ සිද්ධි දෙකටම පොදු සිද්ධිය පොදු අවයවය මේ තියෙන්නේ එකයි මේ A ගේ අවයව දෙකයි B ගේ අවයව දෙකයි දෙන්නටම පොදු අවයව එකයි නියදී අවකාශයේ සම්පූර්ණ අවයව හතරයි එහෙනම් P A ඡේදනය B කියන්නේ හතරෙන් එකයි දැන් බලනවා ඒ කියන සිද්ධියේ සම්භාවිතාව PA ඒ කියන සිද්ධියට අවයව 2යි 4න් 2යි B කියන සිද්ධියේ සම්භාවිතාව B සිද්ධියට අවයව 2යි 4න් 2යි දැන් පුතේ අපි දන්නවා වම් අත පැත්ත LHS left hand side වම් අත පැත්තේ තියෙන PA ඡේදනය B PA ඡේදනය B සමානයි 4න් 1යි RHS right hand side සම්මත ක්‍රමයට මේවා හදන්නේ මෙහෙමයි පුතේ RHS දකුණු අත පැත්තේ දිනනවා PA වරක් PB අපි බලමු PA කියන්නේ 4න් 2යි ಗುಣ කිරීම PB කියන්නේ 4න් 2යි A කියන්නේ අපි සුළු කරලා ගමු දෙවරක් දෙක 4යි 4 වරක් 4 16යි සරලම ආකාරය 4න් 1යි මෙන්න P A ඡේදනය B 4න් 1යි P A වරක් P B 4න් 1යි වම් අත පැත්ත left hand side 4න් 1යි right hand side 4න් 1යි එම නිසා LHS සමානයි RHS A හා B සිද්ධීන් දෙක A හා B සිද්ධීන් දෙක ස්වායක්ත වේ ඔන්න අපි ඔප්පු කරා මේ සිද්ධි දෙක ස්වායක්තයි කියලා යම් තැනකදී සිද්ධි දෙකක් ස්වායක්තද නැද්ද කියලා හොයාගන්න නියදී අවකාශයේ සිද්ධීන් දෙක දක්වලා මේ සූත්‍රයට අදාළව සම්භාවිතාවල් හොයලා බලන්න වම් පැත්තට දකුණු පැත්ත සමානද නැද්ද කියලා සමානයි නම් සිද්ධීන් දෙක ස්වායක්ත වෙනවා ඒ කියන්නේ එක සිද්ධියක් සිදුවීම නොවීම අනෙකට කිසිම ආකාරයක බලපෑමක් නැහැ එහෙම සමාන වුනේ නැතිනම් එම සිද්ධීන් දෙක ස්වායක්ත නොවේ කියලා කියන්න පුළුවන් ඉක්මනට ලියාගන්න
හරි. දැන් ඔන්න අපි නියන්දි අවකාශයේ පොටුදලක නිරූපණය සහ ස්වායක්ත සිද්ධීන් ගැන කතා කරා. එහෙනම් මගේ අද දවසේ අවසාන අනුමාත්‍රකාවට යොමු වෙනවා. දෙයන්න අනුමාත්‍රකාව රුක් සටහන්. රුක් සටහන් මේවට පුතේ අපි කියනවා ට්‍රී ඩයග්‍රම්ස් කියලා. රුක් සටහන්. හරි. අහගන්න පුතේ රුක් සටහන කියන්නේ රුක් සටහනක් කියන්නේ නියැඳි අවකාශය ඉදිරිපත් කරන්න තියෙන අතිසාර්ථක ක්‍රමයක්. දැන් පුතේ නියැඳි අවකාශය කුලකයක්සේ ලිවීම පළවෙනි එක. නියැඳි අවකාශය කුලකයක්සේ ලියන්න පුළුවන් ඕනෑම අවස්ථාවක ඕනෑම සිද්ධියක නියැඳි අවකාශය කුලකයක්සේ ලියන්න පුළුවන්. නමුත් යම් අවස්ථාවල සංකීර්ණතාව ගොඩ නැගෙනවා. නියැඳි අවකාශය කොටුදලක නිරූපණය කරන්න පුළුවන්. හැබැයි ඒක ඉතාමත් සීමිතයි. ඒ කියන්නේ අර කන්ඩිෂන්ස් කීපයක් එක්ක යන්නේ. එකම පරීක්ෂණයේ දෙවතාවක් හෝ පරීක්ෂණ දෙකක් එක විට සිදු කිරීමත් එක්ක තමයි නියැඳි අවකාශය කොටුදලක පෙන්වන්නේ කිව්වා. හැබැයි මුදී අපිට ඕනෑම පරීක්ෂණයක නියැඳි අවකාශය රුක් සටහනක් භාවිතයෙන් ලේසියෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ලේසියෙන් පුළුවන්. හරි. ඒ කියන්නේ එකම පරීක්ෂණය තුන් පාරක් කරා, පරීක්ෂණ තුනක් එක විට කරා, එමන්නේ එකම පරීක්ෂණය පස් පාරක් කරා පෙන්වන්න පුළුවන්. හැබැයි පුතේ ඔයාට ඔලිවර් සිලබස් එක තුල සීමාවක ඉන්නවා, ප්‍රශ්නයක් නෑ. අපිට අර එකම පරීක්ෂණය දෙවතාවක් සිදු කිරීම හෝ පරීක්ෂණ දෙකක් එක විට සිදු කිරීම යටතේ පමණයි ඔබෙන් ප්‍රශ්න අහන්නේ. හරි. ඉතින් අපි දැන් කතා කරමු නියැඳි අවකාශයේ රුක් සටහනක පෙන්වන්නේ කොහොමද කියලා. තම උදාහරණයක් පුතේ සරල උදාහරණයකින් කතා කරමු. අපි හැමදාම ගන්න උදාහරණේ මේකටත් ගමු. ඉස්සෙල්ලේ වඩගත් එකම මොකද්ද? ලියන්න පුතේ රුක් සටහන යටතේ පළවෙනි උදාහරණේ උදාහරණය. කාසියක් දෙවතාවක් උඩ දැමීම සලකන්න. දැන් පුතේ අපි කාසියකට සලකන්න හදන්න. නේ? කාසියක් දෙවතාවක් උඩ දැමීම සලකන්න. අනේ මාර ප්‍රශ්න අහනවා. සර්ලගේ ගෙවල් කොහෙද තියෙන්නේ කියලා. ගණිත මේ ප්‍රශ්නයක් නෙමෙයි පුතේ. කවන්නෑ පුතේ මං කියන්නම්. මම ඉන්නේ මේ ඇහැලියගොඩ කිට්ටුවමයි පුතේ. මම ඉන්නේ මාහිංගොඩ. ඒකනේ පුතේ මම පාසලට ආසන්නව පදිංචි වීම තුල තමයි පුතේ මගෙන් පාසලට යම් කිසි සේවයක් වෙනවා නම් ඒ සේවය වෙනවා නම් මං කිව්වේ සල ඒ සේවය සපුරන්න පුළුවන් වෙලා තියෙනවා. ක්ෂණික වෙහෙට මේ යාගන්න පුළුවන් දුරගෙන ඉන්නේ. ආ එනිසා මාගේ පාසල කියන එකෙන් මම අදහස් කරන්නේ මම ඉගෙන ගත්ත පාසල. මම ඉගෙන ගත්ත පාසල. ඒ පිළිබඳව මම විනාඩි දෙකක් ඔබට කියන්නම්. මහ ලොකු දෙයක් නෙමෙයි. මට කියන්න ඕනේ මෙන්න මේ සංකල්පෙ විතරයි. පුතේ මම ශිෂ්‍යත්වයේ දැන් ඔයගොල්ලෝ ශිෂ්‍යත්වයේ වැඩි ලකුණු අරන් පාස් වෙච්ච ළමයිනේ. බොහෝ විට මට වඩා ලකුණු ඔයාලා අරන් තියෙනවා ශිෂ්‍යත්වයේදී. ඇයි දන්නවද පුතේ? මම ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 150යි ගත්තේ. දැන් ඔබට hina යනවා නේ. එහෙම කියවම අයියෝ අරක 150යි අරන් තියෙන්නේ. fail නේ කියලා. පුතේ මම ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 150යි ගත්තේ. හරි? ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 150යි ගත්තේ. ඔයා මට වඩා අරන් තියනවනේ. හැබැයි පුතේ මම ශිෂ්‍යත්ව එදා පාස් වුනේ වැඩි ලකුණු 30ක් අරගෙන. ඔබ විශ්වාස කරනවද? වැඩි ලකුණු 30ක් අරගෙන. ඒ අවුරුද්ද ශිෂ්‍යත්ව විභාගයේ 97 ශිෂ්‍යත්ව විභාගයේ බැලුවේ ලකුණු 120යි. 120න් පාස් කරේ මම 150ක් ගත්තා. ලකුණු 30ක් වැඩිපුර අරන් පාස් වුණා. කොළඹ ප්‍රදේශයේ ඉස්කෝල වලටත් ඇප්ලිකේෂන් දැම්ම. අපිත් එක්ක හිටිය යාළුව ගොඩ දෙනෙක් ඇප්ලිකේෂන් දාලා ආනන්ද නාලන්ද රොයල් පවා ගියා පුතේ. මමත් ඉස්කෝල කීපයක් දැම්ම. මට ඒ හැම ඉස්කෝලෙම ආවා පුතේ. ඒතර මට කොළඹ ඉස්කෝල 3ක් දාලා තිබ්බා. 3ම ආවා පුතේ. යන්න තිබ්බ ආනන්ද නාලන්ද රොයල් යන්න තිබ්බා. නමුත් එක පයින් මම සහ දෙමාපියෝ තීරණය කරා නෑ ගමේ ඉස්කෝලේ ඇහැලියගොඩ ජාතික පාසලේ ඉන්නවා කියලා. හරි. එහෙම ඉඳලා පුතේ මම මගේ පාසල කියලා කියන්නේ ඒකයි ඇහැලියගොඩ ජාතික පාසල. මම ඉගෙන ගත්ත පාසල. මම එකේ ඉඳන් පහට ඉගෙන ගත්තේ ප්‍රයිමරි. ඊට පස්සේ ඉගෙන ගත්තේ ඇහැලියගොඩ ජාතික පාසලේ. මම ඉක්මන් ඩිවර ගන්න මට කියන්න ඕනේ අදටත් පුතේ මේ අපේ ප්‍රදේශවල දෙමාපියෝ ළමයිව කොළඹ තියෙන ප්‍රධාන ජාතික පාසල් වලට දාන්න උත්සාහ කරන්නේ ඇයි? දැන්
පහුගිය කොරෝනා සමයේ කොරෝනා සීසන් 1 වලදී කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල් වල ඔන්ලයින් ක්‍රමයට ඉගැන්නුවා අදටත් උගන්වනවා ඒ පාසල් වල නිමාඩුව කොරෝනා හින්දා ඉස්කෝල වලට ළමයි ගෙන්නන්න බැරි හින්දා ඒගොල්ලෝ ඔන්ලයින් සිස්ටම් එකට ඉගැන්නුවා මමත් ඒ අවස්ථාවේ අපේ පාසලට යෝජනා කරා අපිත් ඔන්ලයින් කරමු කියලා දැන් පුතේ දැන් මේ අවස්ථාවේදී අපි ඔන්ලයින් ක්‍රමයට මේ මට පළවෙනි අවස්ථාව සාර්ථක කරගන්න බැරි වුණා දැන් මේ පාර අපි උගන්වනවානේ මම ඔබට කියන්නේ මෙච්චරයි අපේ මිනිස්සු මෙහෙ ඉන්න මිනිස්සු තමන්ගේ දරුවව කොළඹ පාසල් වලට දාන්න උත්සාහ කරන්නේ මෙවැනි අවස්ථාවලදී ඒ පාසල් වල මෙවැනි පහසුකම් තියෙන හින්දානේ ඉතින් ඇයි අපිට බැරි අපේ පාසලේ මෙවැනි දේවල් ගොඩනගන්න අන්න ඒ සංකල්පය ඉඳලා තමයි අපි මේ ඔන්ලයින් පාඩමාලාව පුතේ ඕගොල්ලන්ට කරගෙන යන්නේ මේක බැරි දෙයක් නෙමෙයි ඉන්නේ අපි දැන් ඒක කරලා ඔප්පු කරලා පෙන්නුවා හයි පුතේ විවිධ කතන්දර ආව පුතේ හැම ළමෙක්ටම සම්බන්ධ වෙන්න බෑ හැම ළමෙක්ටම ඉන්ටර්නෙට් නෑ හැම ළමෙක්ටම සිග්නල් නෑ හැම ළමෙක්ටම ලැප් නෑ හැම ළමෙක්ටම ස්මාර්ට් ෆෝන් නෑ විවිධ බාධක ආවා මේක පටන් ගන්නකොට හැබැයි පුතේ ඒක කිසිම බාධකයකට අපි සැලුන්නේ නෑ විදුහල්පතිතුමියගේ අවසරය ලැබුණා ඒක විදුහල්පතිතුමියගේ අවසරය ලැබුණා නම් එච්චරයි අපි එකට හිටිය කණ්ඩායමක් එක්ක පුතේ මේ වැඩසටහනට පටන් ගත්තා ඒ හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නනේ සිග්නල් නැති ළමයින්ට ක්ලැප් නැති ළමයින්ට අම්මා තාත්තා ෆෝන් එක වැඩට අරන් ඉන්න ළමයින්ට උත්තර තියනවානේ අද මේ වෙලාවේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙලා ඉන්න බැරි නම් කාට හරි අපි රෙකෝඩින් එක මේ ඔක්කොම ටික මම කරන්න පුතේ රෙකෝඩින් එක Google අප්ලෝඩ් කරලා ඈව මිස්ටර් මම යවනවා ලින්ක් එක එයා ගෲප් ටිකට දානවා එතකොට අපි දාන ලින්ක් එකෙන් අපේ ළමයින් විතරනේ මේ ලංකාවේ ඕනෙම ළමෙක්ට පුළුවන් Tamanට හැකි වෙලාවක තමන් WhatsApp group එකේ ඉන්නවා නම් ඒ WhatsApp group එකේ තියෙන link එක touch කරා නම් ඔබට අඩුම data ප්‍රමාණයකින් ඔය මේ අපි කරපු ඕනෙම පන්තියක online session එක recording එක බලන්න පුළුවන්. එහෙනම් gedara phone එක නැහැ අම්මා තාත්තා නැත්නම් රැට පුළුවන්. රැට බලන්න පුළුවන්. හරි? එහෙම නැතිනම් corona මේ නිරෝධායන මොකද ඇදිරි නීති ඉවර වුණාම නිවාඩු දවසක තමන්ගේ නෑදෑයෙක්ගේ දට්ට හරි ගිහිල්ලා ඉල්ලගෙන බලන්න පුළුවන්. කොහොම හරි කරගන්න පුළුවන් පුතේ මේක. එහෙනම් ඔබ ආයි ඉස්කෝලේ පටන් ගන්න දවසේ ඉස්කෝලේ එනකොට මේ පාඩම් කිසිහෙකට සහභාගී නොවි ඉන්න බෑ. ඒ වෙලාවේ සම්බන්ධ නොවුනත් ඔබ ලින්ක් එකෙන් බලලා හරි මේ ටික සම්පූර්ණ කරගෙන යන්න ඕනේ. ඒක ඔබේ වගකීමක්. ඒ පිළිබඳව මට ආයි පාස්වර්ඩ්දී මතක් කරන්න ඔබට තියන්න එපා. මොකද ඔබට බොහොම සාධාරණ විදිහට මේක හදලා තියෙනවා. ඒ නිසා ඒක මග අරින්න බෑ. අපි මේ ප්‍රධාන විෂයන් වල අපි ඔන්ලයින් සිස්ටම් එකේ කරන ලෙසන්ස් ආයි කරන්න බලාපොරොත්තුවක් නෑ පුතේ. එහෙම කරන්න කාලයක් එන්නේ නැති බව ඔබට බොහොම පැහැදිලි. එතකොට ඔබට පසුව තමයි තේරෙන්නේ අපි මේ කරපු ක්‍රියාවලියේ වටිනාකම කොච්චරද කියලා. එතනින් එහාට යමු. ඔන්න අපි රුක් සටහන එකම කාසිය දෙවතාවක් උඩ දැමීමේ පරීක්ෂණය. මෙන්න අදිනවා පුතේ. දැන් කාසිය දෙපාරක් උඩ දානවා. මෙන්න බලන්න පළමු වර උඩ දැම්මා. කාසි උඩ දැම්මම එක්කෝ හෙඩ් එන්න පුළුවන්. එහෙම නැත්නම් ටේල් එන්න පුළුවන්. මෙන්න පුතේ රුක් සටහනේ පළවෙනි බ්‍රාන්ච් එක පළවෙනි අත්ත අපි යන්දා. පළමු වර එක්කෝ හෙඩ් හම්බුණා. එහෙම නැත්නම් ටේල් හම්බුණා. හෙඩ් එහෙම නැත්නම් ටේල්. එතකොට පුතේ අපි රුක් සටහන අඳිනකොට මේ අතුවලදී ලියන්න ඕනේ ඒ ඒ ප්‍රතිඵලයේ සම්භාවිතාව. කාසියේ පැති දෙකයි එක පැත්තක් හෙඩ් අනිත් පැත්ත ටේල්. එතකොට පුතේ හෙඩ් කියන එක ලැබෙන සම්භාවිතාව පැති දෙකෙන් එක පැත්තයි හින්දා දෙකෙන් එකයි. එහෙනම් මෙයාගේ සම්භාවිතාව මේ අත්ත උඩ ලියනවා දෙකෙන් එකයි. ටේල් ලැබීමේ සම්භාවිතාවක් දෙකෙන් එකයි. මෙන්න පළමු වර කාසිය උඩ දැම්ම එක ගැන ඇඳා. මෙන්න දෙවන වර කාසිය උඩ දැමීම. දෙවන වර මෙන්න පුතේ පළවෙනි පාර හෙඩ් ලැබුණා දෙවෙනි පාර හෙඩ් ලැබෙන්න පුළුවන් එහෙම නැත්නම් දෙවෙනි පාර ටේල් ලැබෙන්න පුළුවන් පළවෙනි පාර හෙඩ් දෙවෙනි පාර ටේල් එහෙනම් දෙවෙනි පාර උඩ දාද්දි හෙඩ් ලැබීමේ සම්භාවිතාව දෙකෙන් එකයි ටේල් ලැබීමේ සම්භාවිතාව දෙකෙන් එකයි එහෙම නැත්නම් පුතේ පළවෙනි පාර ටේල් ලැබුණා දෙවෙනි පාර හෙඩ් ලැබෙන්න පුළුවන් දෙවෙනි පාර ටේල් ලැබෙන්න පුළුවන් බාන වචන ලෙසද කියන එහෙනම් දෙවෙනි පාර හෙඩ් ලැබීම සම්භාවිතාව දෙකෙන් එකයි ටේල් ලැබීම දෙකෙන් එකයි ඒ අත උඩ ඒගොල්ලන්ගේ සම්භාවිතාව ලියුවා මෙන්න පුතේ අපි ඇඳ රුක් සටහන දැන් මේක පෙන්වන්නේ නියදි අවකාශය රයිට්
සාමාන්‍යයෙන් අපි රුක් සටහනක් අඳින්න කිව්වහම මෙච්චරයි අඳින්නේ සාමාන්‍යයෙන් අපි රුක් සටහනක් අඳින්න කිව්වහම මෙච්චරයි අඳින්නේ හරිද මම ඔයාලට දැන් මේ රුක් සටහන සම්පූර්ණ කරලා පෙන්නනවා අපිට මේ රුක් සටහනෙන් ගන්න පුළුවන් දේවල් මේ ෆයින්ඩින්ග්ස් මේ මෙන්න රුක් සටහන ඇඳා මේ රුක් සටහනට අදාළ ප්‍රතිඵල 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 මෙන්න මම ලියනවා පොතේ මෙන්න පළවෙනි ප්‍රතිඵලයේ පළමු වර හෙඩ් දෙවෙනි වර හෙඩ් H H H H දෙවෙනි ප්‍රතිඵලය H T H T ඊගාව ප්‍රතිඵලය T H T H අවසාන ප්‍රතිඵලය T T T T මෙන්න පොතේ මේ පරීක්ෂණයේ ප්‍රතිඵල රුක් සටහනෙන් ගත්තා පරීක්ෂණයේ සියලු ප්‍රතිඵල ඒ එක්කම පොතේ අපිට පුළුවන් මේ එක් එක් ප්‍රතිඵලයේ සම්භාවිතාව හොයාගන්න එක් එක් ප්‍රතිඵලයේ සම්භාවිතාව මේ H H කියන ප්‍රතිඵලයේ සම්භාවිතාව හොයාගන්නේ අපි මේ H H කියන ප්‍රතිඵලයට එනකොට ආව අතු දිගේ බලනවා මේ අතු දිගේ තියෙන සම්භාවිතාවල් ගුණ කරනවා මේ H H දෙකෙන් එකයි දෙකෙන් එකයි දෙකෙන් එක වරක් දෙකෙන් එක H H සම්භාවිතාව ගුණ කරා एक बार आपके के एकाई देवराज देखा खातरा है, खातरे नहीं है। ये भी दिखता है, वैसे सेलु प्रतिपाल वाले संभाविता अतुदिके बाला गुना करने को हमें प्यार में सलाहा इनवा खातरे नहीं काई, मैं तो ना देखेंगे कवरात देखेंगे का खातरे नहीं काई, मैं तो ना देखेंगे कवरात देखेंगे का खातरे नहीं काई। प्यार बोते රුක්සටහන නිවැරදිව ඇඳලා නිවැරදිව සම්භාවිතාවල් හෙව්වනම් අනිවාර්යයෙන්ම මේ රුක්සටහන අදාළ මේ සියලු ප්‍රතිඵලවල මෙන්න මේ සම්භාවිතාවල් සියල්ලගේම එකතුව මේ ඔක්කොගේම එකතුව එකට සමාන වෙනවා මෙතනදී හරිනේ 4 න් 1යි 4 න් 1යි 4 න් 1යි 4 න් 1යි එකතු කරාම 4 න් 4යි 4 න් 4යි කියන්නේ 1යි 4 න් 4යි කියන්නේ 1යි හරි මෙතන මේ තියෙන සම්පූර්ණ රුක් සටහන ඔබට සාමාන්‍ය රුක් සටහනක් අඳින්න කිව්වහම මෙතෙන්ට වෙනකන් යනදාම ඇති රුක් සටහනට අදාළව ගාන සම්පූර්ණ කරන්න යනකොට ඔබට අනිවාර්යයෙන්ම මේවා හොයාගන්න වෙයි ඒවා හොයාගන්න වෙයි හරි එනිසා ඔබ මේ සම්පූර්ණ රුක් සටහන ඇඳ ගන්න ඊට පස්සේ අපි උදාහරණයක් කතා කරලා මේක ඉවර කරගමු ඉක්මන් කරන්න දස් 19 ඇහැලියගොඩ ජාතික පාසලේ ඕ ලෙවල් ඉගෙන ඕ ලෙවල් විභාගෙට පෙනී සිටිය ළමයින්ට මම ඉස්කෝලේදී අවසාන සම්මන්ත්‍රණයක් කරා සිංහල මාධ්‍යෙ 2019 ඕ ලෙවල් ළයිට සිංහල මාධ්‍ය සම්මන්ත්‍රණයක් කරා ඉස්කෝලේදී එදායින් පස්සේ අද තමයි සිංහල මාධ්‍යෙන් ඉගැන්වුවේ එදායින් පස්සේ අද තමයි සිංහල මාධ්‍යෙන් ඉගැන්වුවේ ඒ නිසා මොනවා හරි භාෂාව පිළිබඳව ඔබට මම ලියන අකුරු කියන වචන එක ගැටලුවක් මතු වුණා නම් ඒ පිළිබඳ මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා ඔබට අදහස් තියෙනවා නම් එවන්න පුළුවන් ආ අපි අම්බුතේ දැන් ගානකට දෙම්බුතේ පාසලේ නිවාසාන්තර මල්ල ක්‍රීඩා උත්සවයේ දෙසට අපගේ අවධානය මතකට යොමු කරලා බලමුද පුතේ පාසලේ නිවාසාන්තර මල්ල ක්‍රීඩා උත්සවයේදී අපි හැරිලා බැලුවොත් ඔබ දන්නවද පුතේ විශේෂයෙන් මිශ්‍ර පාසලක නම් අපේ ළමයි අතර ජනප්‍රියම ක්‍රීඩාව විශේෂයෙන්ම මිශ්‍ර පාසලක නිවාසාන්තර මල්ල ක්‍රීඩා උත්සවයේදී පිරිමි ළමයි අතර ජනප්‍රියම ක්‍රීඩාව වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන වැඩිම ප්‍රේක්ෂක අවධානය පිරිමි ළමයිගේ ප්‍රේක්ෂක අවධානය ලැබෙන විශේෂිත වූ ක්‍රීඩාව සම්බන්ධයෙන් මා ඔබට දැන් ඉදිරිපත් කරනවා රුක්සටහන් ප්‍රශ්නය මෙන්න ප්‍රශ්නය ගැන හොඳට අවධානය යොමු කරලා කියවලා ඔබ उत्तर लिया पटांग रुक्सरहना मेन बुद्धे पापुदे दल पंदु कंडाय सिटी ना पंदु विदिन्नीय अरबते शूट शूट उसे
ගොඩක් වෙලාවට ඉන්නේ නේද පන්දු විදින්නිය නිවැරදිව පන්දුව විදීමේ සම්භාවිතාව නිවැරදිව පන්දුව විදීමේ සම්භාවිතාව පහෙන් තුන බව අතීත අත්දැකීම් වලින් හෙළිවිය වාර දෙකකදී පන්දුව නිවැරදි ඉලක්කය වෙත විදීම දැක්වෙන නියඳි අවකාශය රුක් සටහනක දක්වා පහත සඳහන් එක් එක් සිද්ධියේ සම්භාවිතාව හොයන්න කියන පරිපදේ බලමු දැන් දල්පන්දු කණ්ඩායමේ ඉන්න දැන් මේ ෂූටර් මේක ෂූට් කරන හැටි ගැන කියලා තියෙන්නේ ඉතින් අතීත අත්දැකීම් අනුව දන්නවලු නිවැරදිව පන්දුව විදීම පහෙන් තුනයි කියලා එනේ හොඳ සම්භාවිතාවක් තියෙන්නේ නේද එයා තමයි ටීම් එකේ ඉන්න දක්ෂම පන්දු විදින්නේ නේ අර අර උඩ තියෙන අර රවුමට බෝලේ මෙහෙම කළා ඔහොම කළා දාපු තුනේ නේද ඒකේ හොඳම හැකියාව තියෙන කෙනානේ ෂූටර් රයිට් එතකොට දැන් මෙයාගේ මේ මම මෙහෙම ගන්නම් පුතේ correct false කියලා අදහසින් මම CF කියලා ගන්නවා නිවැරදිව පන්දුව විදීම C නිවැරදිව පන්දුව නොවිදීම F කියලා. එතකොට මේ අවස්ථා දෙකක් යනනේ අහන්නේ නේද? වාර දෙකකදී මෙන්න පළමු වර මෙන්න දෙවන වර. එහෙනම් පුතේ පළමු වර නිවැරදිව විදීම පහෙන් 3යි එහෙනම් වැරදියට විදීම පහෙන් 2යි. නිවැරදි බව පහෙන් 3යි නම් වැරදි බව පහෙන් 2යි. ආයි වාරක් පහෙන් 3යි පහෙන් දෙකයි පහෙන් තුනයි පහෙන් දෙකයි හරි දැන් මෙන්න පුතේ රුක් සටහන අපි ඇඳා රුක් සටහන ඇඳා දැන් අහනවා පුතේ රෝම ඉලක්කම් 1 අවස්ථා දෙකේදීම නිවැරදිව ඉලක්කය වෙත විදීම අවස්ථා දෙකේම නිවැරදිව ඉලක්කය වෙත විදීම කියන්නේ පුතේ පළමු වර දෙවන වර දෙකම නිවැරදි CC මෙන්න මේ සම්භාවිතාව අහන්න correct කරේ නිවැරදිව නිවැරදිව CC කියන එක අහන්නේ මුතේ එහෙනම් මේ අතුවල දින සම්භාවිතාව ගුණ කරමු මේක පහෙන් තුන ගුණ කිරීම පහෙන් තුන එහෙනම් නිවැරදිව ඉලක්කය වෙත විදීමේ සම්භාවිතාව 25න් 9යි 25න් 9යි රෝම ඉලක්කම් දෙක ඔබෙන් අහනවා මුතේ බලන්න රෝම ඉලක්කම් දෙක එක් අවස්ථාවකදී වත් දැන් මේ වැදි පුතේ හරියට භාෂා පහසුරවන්න ඕනේ එක් අවස්ථාවකදීවත් නිවැරදි ඉලක්කය වෙත විදීම සමහරුන්ගේ උත්තර වැරදි ඈ රෝම ඉලක්කම් දෙකට එවලා තියෙන සමහර උත්තර වැරදි එක් අවස්ථාවකදීවත් නිවැරදිව ඉලක්කය වෙත විදීම මෙතන කියනවා පුතේ එක් අවස්ථාවකදීවත් at least one attempt එක් අවස්ථාවකදීවත් මේ පුතේ හොඳට ගන්න ඕලුව එක් අවස්ථාවකදීවත් නිවැරදිව විදීම කිව්වහම පළමු අවස්ථාව නිවැරදිව විදීම දෙවන අවස්ථාව වැරදීම ඒකයි තියෙන්නේ පළමු අවස්ථාව වැරදීම දෙවනි අවස්ථාව නිවැරදිව විදීම ඒකයි තියෙන්නේ ඇයි එක් අවස්ථාවකදීවත් අවස්ථා දෙකම නිවැරදිව විදීම ඒකත් අයිති නේද ඇයි අවස්ථා දෙකම නිවැරදිව විදීම කියන එක අයිති වෙනවා මොකේදද එක් අවස්ථාවකදීවත් කියන එක. එහෙනම් මේ තුනම ඕනේ පුතේ මොකක්ද? CC අවස්ථා දෙකම නිවැරදි වීම. CF පළමු අවස්ථාව නිවැරදි දෙවෙනි අවස්ථාව වැරදි. FC පළමු අවස්ථාව වැරදි දෙවෙනි අවස්ථාව නිවැරදි. මේ තුනම ඕනේ පුතේ. කොට දෙනෙක් අරගෙන නැහැ. මේ තුනම ඕනේ. එතකොට එක් අවස්ථාවකදීවත් නිවැරදිව ඉලක්කයට විදීම කිව්වහම අයිති වෙන්නේ නැත්තේ අවස්ථා දෙකම වැරදීම කියන එක විතරයි. FF විතරයි අයිති වෙන්නේ නැත්තේ. එහෙනම් පුතේ අපි මෙන්න මේ සම්භාවිතාවල් තුන හොයලා එකතු කරන්න ඕන. CC කල්නොත් හෙව CC. පහෙන් තුන ගුණ කිරීම පහෙන් තුන. මේ හොයලා තියෙන්නේ 25න් 9යි. එකතු කිරීම CF 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 කියන්නේ පහෙන් තුන පහෙන් දෙක පහෙන් තුන ගුණ කිරීම පහෙන් දෙක එකතු කරන්න සම්භාවිතාව FC පහෙන් දෙක පහෙන් තුන පහෙන් දෙක ගුණ කිරීම පහෙන් තුන එහෙනම් 25න් 9ය ධන 3 වරක් දෙක 6යි 25න් 6 ධන 25න් 6 එතකොට පුතේ 25න් 25න් හරි මේ බලන්න පුතේ මම ඔබට අර මුල් අවස්ථාවේදී කිව්වා මතකද
සම්භාවිතාවේදී අපි මේ භාග සංඛ්‍යාව සරලමාකාරයට හැරවීම ගැන අවධානය යොමු කරන්නේ නැහැ කිව්වා. ඒක මම නිකන් කිව්වා නෙමෙයිනේ වෙල කිව්වනේ මම ඔයාලට. දැන් පුතේ මේක මෙතනදී බලන්න දැන් මෙතනදී මේක සුළු කරලා දැන් මේක සුළු කරන්න බෑ. මෙතන සුළු කරන්න පුළුවන් එකක් ඇවිල්ලා සුළු කරලා තිබ්බනම් ආයි මෙතෙන්ට ගන්නකොට ආයි කරදරයක්නේ. ආයි පොදු හරය 25ට ගන්න උනානේනේ. දැන් බලන්න මේ සම්භාවිතාවල් එකතු කරනකොට මේ පොදු හරයක් තියනවනේ. ඒ වාසියක් අයිති වෙනවා අපිට එතනදී. හරි? කෙසේ නමුත් සුළු කරන්න පුළුවන් නේ අපිට. දැන් 9යි 6යි 15යි 6යි 21යි 25න් 21යි උත්තරේ දෙන්නේ. එක්වතාවකදීවත් නිවරදිව විදීම. හරි මේ මුලින් උත්තරය එපුවා වැරදි එතකොටනේ. 25න් 21යි සම්භාවිතාව. මෙන්න පුතේ උත්තරේ. Right. දැන් ඔබ මේකේ අභ්‍යාස දෙකක් තියෙනවානේ පුතේ ඔබට. අච්චුපතේ අභ්‍යාස දෙකක් තියෙනවා. කොටු දැල සම්බන්ධයෙන් තියෙනවා. රුක්සඩහන් සම්බන්ධයෙන් තියෙනවා. ස්වායක්තතාව සම්බන්ධයෙන්ුත් තියෙනවා. ඒව පුතේ හිමීට කරන්න. ඒව කරද්දී ඔබට මොනවා හරි ගැටලු මතුවුණොත් ඔබට WhatsApp මාර්ගයෙන් හෝ වීඩියෝ කෝල් මාර්ගයෙන් හෝ අඩුම මුදලක් වැය වෙන ආකාරයකින් ඔබගේ ගණිත ගුරුතුමා හෝ ගුරුතුමිය සමග සම්බන්ධ වෙන්න පුළුවන්, සම්බන්ධ වෙලා ගැටලු විසඳ ගන්න පුළුවන්. හරි? එනිසා ඔන්න මට අද දවසේ નિયમિત වෙලා තිබ්බ කොටස නියදී අවකාශයේ කොටු දැලක නිරූපණය කිරීම, ස්වායක්ත සිද්ධීන් ගැන කතා කිරීම, රුක්සටහන් සම්බන්ධයෙන් කතා කිරීම ඉවර කරනවා. අපිට තව ගණන් හදන්න තිබ්බනම් හොඳයි, නමුත් කාලය සීමිතයි, ඔබටත් වැඩ ඇති. ඒ නිසා මේ අදහස ගැන මම අවධානය යොමු කරන්නම්. රෙකෝඩින් YouTube එකට දැම්මනම් YouTube package එකක් දාගෙන බැලුවම data කැපෙන්නේ නැහැ සර්, පොඩ්ඩක් සලකා බලන්න කියලා. සර්ම මැත්ස් හැමදාම උගන්වන්න, ඒවා ගැන බලමු පස්සේ. හරි, අය මේ YouTube කතාව බොහොම හොඳ සංකල්පයක්. ඒ ගැන අපි ලබන සතියේ රැස්වීමක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ රැස්වීමෙන් පසුව තවදුරටත් පුතේ මේවා ප්‍රොමෝෂන්ස් ගැන අපි කතා කරමු. මොකද මේ සියලුම දේවල් පුතේ මගේ කරේ තියාගෙන කරන්න අමාරුයි, මට කාලය කල්පනාකරණය කරගෙන මේ ගැටලු තියෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව සලකා බලන්න ඔබේ අදහස් වටිනවා. ඒ කියන්නේ ඔබට මේකේ වටිනාකමක් තියෙන බවයි පෙනී යන්නේ. ඒ පිළිබඳ වැඩි අවධානයක් අපි යොමු කරන්න. හැබැයි පුතේ ඔබ එකක් මතක තියාගන්න, මේ වෙලාවේ ඔබ ගෙදරට වෙලා මේකත් එක්ක සම්බන්ධ වෙනකොට ඔබ පාසල් ඇවිල්ලා ඉගෙන ගන්නකොට යන වියදමට වඩා අඩු වියදමකින් තමයි ඔබ මේ පාඩම් මාලාව එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක ඔබ ගණන් හදලා බලුවොත් ඔබට තේරෙයි. සමහර විට ළමයා ගෙදර ඉඳන් ඉස්කෝලේ ඇවිල්ලා යන දවසේ වියදමවත් එදා දවසේ ඩේටා වලට යන්නේ නැහැ නේද පුතේ? කරන් බිලයි ඩේටායි එකතු කරත් ඒ වියදමවත් යන්නේ නැහැ නේද? ඒ නිසා මෙතන තුල ඔබට මුල්ලේ මේ කිසිම ආකාරයක පාඩුවක් නැහැ. අර යෝජනාව බොහොම හොඳයි, මම ඒ ගැන කිව්වා නෙමෙයි. හරි, ඒ නිසා ඔබ හෙට දිනේ විද්‍යාව තියෙනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. හෙට දිනේ විද්‍යාව තියෙනවා, අනිද්දා ඉංග්‍රීසි තියෙනවා, සුපුරුදු පරිදි වැඩ ටික, සිකුරාදා ඉතිහාසය තියෙනවා, සුපුරුදු පරිදි වැඩ ටික ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳව අපි දැඩි උනන්දුවකින් කටයුතු කරනවා. එහෙනම් ඔබට මම නැවතත් මතක් කරන්නේ දැන් මේ පාඩම මෙතනින් ඉවරයි. ඔබට පුළුවන් මේකේ ගණන් හදන්න අභ්‍යාස වලට උත්තර ලියන්න, අමාරු ප්‍රශ්න මතුවුනොත් ඔබගේ ගණිත ගුරුතුමා හෝ ගුරුතුමිය සම්බන්ධ කරගෙන විසඳ ගන්න, බැරි වුණොත් මාත් එක්ක හෝ සම්බන්ධ වෙන්න ඕන වෙලාවක ඔබට උදව් කරන්න අපි සූදානම්. ඉතින් නැවතත් මතක් කරනවා මේක ඇහැලියගොඩ ජාතික පාසලේ, මගේ පාසලේ, ඔබේ පාසලේ ව්‍යායාමයක්. දැනට මේ ප්‍රදේශවල ඔබ හොඳට හොයලා බලන්න මෙවැනි ආකාරයේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ අපේ පාසල පමණයි. අපි එහි ප්‍රමුඛත්වය ගැනීම පිළිබඳව නිහතමානීව ඔබ මා සතුටු වෙමු. අන් අයටත් මේ ආදර්ශයක් කොට ගන්න පුළුවන්. එතකොට ඔබ ඔබගේ යාළුවන්ට මතක් කරන්න අර මම කියපු කතාව, මේ පාඩම් ටික අධ්‍යයනය කර පැමිණීම අනිවාර්යයි කියන එක නැවත පාසල් එනකොට. හරි, එසේනම් ඔබට සුබ අනාගතයක්.
කොරෝනා වලින් තොර අනාගතයක් ඔබ ආරක්ෂා වෙන්න ගෙවල් වලට වෙලා ඉන්න ඔබගේ වැඩිහිටියන් ආරක්ෂා කරගන්න මේ අවස්ථාවේ අම්මා තාත්තා ආච්චි සීයා විශේෂයෙන් පරිස්සම් කරගන්න වයසක උදවිය ඔබත් පරිස්සම් වෙන්න ඔබ එකක් තරයේ ඔළුවේ තියාගන්න මේ මොන ව්‍යසන මොන කරදර ආවත් ඔබේ ඉලක්කය වෙත ඔබ යා යුතුයි ඔබේ ජීවිතයේ එක දවසක් සතියක් මාසයක් අවුරුද්දක් නාස්ති වෙනවා කියන්නේ ඒක ලොකු හානියක් එලෙස නාස්ති නොවිය යුතුයි ඒ නිසායි අපි මේ ආකාරයේ වැඩ කරන්නේ සියලු අභියෝග ජයගෙන ඔබ මේ අවස්ථාවේ මේ කාරණා ටික හරියට ඉටු කරගෙන ඔබ ඉදිරියේ ඔබේ සලසුම් වලට අනුව කටයුතු කරන්න ඔබේ විභාග දිනන්න ඔබගේ අනාගතය සාර්ථක කරගන්න ඒ කටයුතු ටික මේ විදිහටම කරගෙන යනවා කියන දැඩි අදිෂ්ඨානයෙන් ඉඳලා මේ අධ්‍යාපන ක්‍රියාවලියත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න නැවතත් ඉදිරි දිනයක ගණිතයේ පාඩමකින් ඔබයි මායි සම්බන්ධ වීමේ බලාපොරොත්තුවක් ඇතුව අවස්ථාවක් ලද විගස බලාපොරොත්තුවක් ඇතුව අදට මම ඔබෙන් සමු ගන්නවා right ඔබට තෙරුවන් සරණයි।